අයිබෝවන් සුබ දැසනයි. උනදත් අපි ආවා ජීවිතේ ඉඩ දෙන්න ඔබේ නිවහනට අරගෙන. ඉෂාර මේ ලෝකේ ඉන්නවා හිතන මිනිස්සු සහ හිතෙන මිනිස්සු කියලා කොටස් දෙකක්. මේ හිතන මිනිස්සු තමයි ලෝකේ වෙනස් කරන්නේ. එයයි ලෝකෙට අලුත් දේවල් හඳුන්වලා දෙනවා. මේ ලෝකයේ පිළිබඳව කතා කරනවා. ඒ පිළිබඳව යම්කිසි ක්‍රියාමාර්ග ගන්නවා. මේ තියෙන දේවල් වෙනස් කරන්න උත්සාහ දරනවා. හැබැයි හිතන මිනිස්සු ඒ සිතිවිලි වලට මැරෙන්න ඉඩ දෙනවා. අද මේ අපි හිතන මිනිස්සු දෙන්නෙකුට මේ වැඩසටහනට ආරාධනා කරා. අපි දැම්ම කියන්නේ නෑනේ. ඔව් මේ මේ දෙන්න හිතන තරම කොච්චරද කියනවනම් දැන් ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම දිනන්න මේ දෙන්න ජයග්‍රහණ රසක් ලබාගෙන තියෙනවා. අපි ඒක නත් ඉස්සරහට කියනවා. ඉතින් කවුද මේ දෙන්න? මේ විශේෂ දෙන්න අද මේ දෙන්න බොහොම විශේෂයි. අපි හැමෝටම බොහොම විශේෂයි. ඒ නිසාම අපි දැම්ම හඳුන්වා දෙන්නේ නෑ. නෑ අපි මේ අද මේ දෙන්නට සංග්‍රහ කරන්න ලෑස්තිලා ඉන්න තරුපන්තියේ කෑම නේද? මොකද්ද කියලා බලමු. ඊට පස්සේ ඇවිල්ලා මේ විශේෂයෙන් හඳුන්වලා දෙමු. නේද? ඒක නිසා තමයි ෂෙප් ඔෂිනි අයිබෝන් සුබදාසන. සුබදාසන. රනරේ වගේම සිරසිරි වී නර්මනේ ඔයගලන්ටත් සුභම සුභ දාසනක් කියලා ප්‍රාර්ථනා කරන අපි වෙනද වගේම රසවත් කෑමකින් මේ මුළු තැන්ගේ අරන් ඇවිල්ලා තියෙනවා ෂෙෆ් සුජිත් මාත් එක්ක ඉන්නවා. අද මට කියන්නේ මොකක්ද හදන්නේ කියලා. ඔව් අද අපි විශේෂ සම්පත දෙන්නෙක් නෑවිලා තියෙන නේද? ඒ නිසා විශේෂ කෑමක් තමයි හදන්නේ. අර අපි කියන්නේ නැට්ට නැති ගෙඩිය කියලා. නේද? නැට්ට නැති ගෙඩියෙන් තමයි අද අපි මේ විශේෂ කෑම එකක් නෙමෙයි දෙකක්ම හදන්නේ. නේද? අපි එකයි නේ හදන්නේ ගොඩක් වෙලාට. කෑම දෙකක් හදනවද? කෑම දෙකක් හදනවා. ඒ කියන්නේ විශේෂ සම්මුතන්ට ආවම විශේෂ දෙයක් කලකන්න එපා. ඒක නිසා ඇත්තටම අපි දැනගන්න බිත්තර නේ නැට්ට නැති ගෙඩිය කියලා පොඩි කාලේ කියන්නේ බිත්තර නේ. බිත්තර වලින් තමයි හදන්නේ අද. අපි හදනවා. බිත්තර වලින්. බිත්තර කට්ලට් එක කොයි බිත්තර කට්ලට් එකක් අපිට මතක් වෙන ටක් ගාලා බිත්තර භාගයක් දාලා ඒකට එහෙම නෙමෙයි වෙනස් මාර්ගක බිත්තර කට්ලට් එකකුයි. ඒ වගේම තඹව බිත්තර වලින් හදන කරියකු ඒ කරි එකත් අපිත් එක්ක හිටියොත් නේද බලා ගන්න පුළුවන්. කියන්නේ බිත්තර අපි කරියක් කව මතක් වෙන සම්පූර්ණ බිත්තර ගෙඩියක් දාලා හදන එක. එහෙම නෙමෙයි වෙනස්ම විදියක් තමයි හදන්නේ. අපි මෙහෙම කියමු එකවරම අඳුන්ලා දෙමු. මොකද එකවර අඳුන්ලා දෙන්නට ඕන තරම් හොඳ මිත්‍රයෝ දෙ. ඒක නිසාම ලංකාවේ ඉන්න ඉතාමත්ම දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෝ දෙන්නේ. තිර රචකයෝ දෙන්නේ. මේ රංගන ශිල්පියෝ කියවට පස්සේ වේදිකාව පුංචි තිරය චිත්‍රපටයේ මේ සියල්ලගේ නිශාරා. අධ්‍යක්ෂවරු දෙන්නේ මේ අධ්‍යක්ෂණය ජාත්‍යන්තරයට ගෙනියන්නට සමත් කලාකරුවන් දෙන්නේ. ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් මැදිරියට පිළිගන්නවා සරත් කොතලාවල් සහ කුමාර තිරිමාදුර අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දෙන්න. ආයුබෝවන් සුබෝදය. ඉතින් ඉතාමත්ම සතුටුයි අයිය කියලා කතා කරන්න. ඉතාමත්ම සතුටුයි මැදිරියට පැමිණීම. මොකද මේ කතා කරන්න වටින දෙන්නෙක් මැදිරියට එනකොට ඒක අපේ හිතටත් ලොකු සතුටක් නිසා. අපි මේ වෙනදනම් ආටිස්ට් චැලෙන්ජ් පටන් ගන්නෙම චැලෙන්ජ් එක දීලා. හැබැයි අද අපි ඊට කලින් ලොකු දෙයක් තියෙනවා කරන්න. මේ දෙන්න ලෝකෙත් ලෝකෙට චැලෙන්ජ් කරපු අවස්ථාවක් ගැන අපි ඔබට පෙන්වන්න කතා කරන්න සූදානම්. ඔව්. ඒ තමයි මේ ද නිවුස් පේපර්. මම හිතන්නේ පසුගිය කාලේයි අපි මේ චිත්‍රපටි නරඹනකොට අපි නරඹපු වෙනස් ආකාරයේ කතා තේමාවක් තියෙන බලාගෙන ඉන්න පුළුවන් සහ බලාගෙන දෙයක් ගන්න පුළුවන් චිත්‍රපටිය. අපි මේ ඒ ගැන චුට්ටක් කතා කරලා ඊට පස්සේ අපි අපේ චැලෙන්ජ් එකට යමු. මට මේ කවුද සරත් අය කියනවාද එහෙමනම් දැන් මේ කතා තේමාව වලට ආපු තැන ඉඳලා අපි චුට්ටක් කතා කරමු. කොහොමද කියලා? මෙහෙමයි දැන් කතා තේමාව ගත්තොත් අපිට සාමාන්‍යයෙන් අපි දෙන්න අවුරුදු දැන් 20ක වගේ වෙලේ ඉඳන් එකට වැඩ කරන්නේ. ඉතින් අපි හම්බෙන ප්ලොට් වෙනම එහෙම සංරක්ෂණය කරලා තියෙනවා. කොතනින් ආවද කවුරු ආවාදකින් ආවද කියලා දන්නේ නැහැ. ඉතින් මේ එහෙම එකහතු කරපු 40ක් 50ක් තියෙනවා. අපි ඊට පස්සේ බලනවා කාලට ගැලපෙන්න එක තමයි ඇදලා හිටන් ලියන්න ගන්න. ඔව්. ඔව්. එතකොට මේක එහෙම ආපු එකක්. ඉතින් අපි අවුරුදු 4ක් ලිව්වා ඉලපත. 4ක් ලියපු විදිය කුමාර කියයි මේ 4ක් ලියලා ඔය ඊට ඉස්සෙල්ලා තන්නා රතිරංග තමයි ඉස්සෙල්ලා පටන් ගත්තේ. ඒකටත් අවුරුදු 4ක් විතර ගියා. යුද්ධ ඉවරෙච්ච දවසට පහුව ලියන පටන් ගත්තේ. ඊට පස්සේ ඒ වගේ ගානක් ගියා. ඉතින් මේකත් එහෙම ගියා. ඉතින් ලියලා ඊට පස්සේ තමයි කළේ ප්ලොට් එක ආවේ. එහෙම මේ අවුරුදු 4ක් ලියපු හැටි තේන කුමාරයා කියන්නේ පුතා. අවුරුදු 4ක් ලියපු හැටි. එහුවා නම් ඉතින් මොනවටද නේ? තන්නර තිරඟා එකන්නේ අපි දෙන්න ගැන් ෆිල්ම් එක ලියන්නේ. දැන් ප්‍රභාකරන් අර ගිනි තියලා මේවා කරලා ඔක්කොම කිරිබත් කන වෙලාවේ අපි මහරගම අපි දෙන්න පොඩි මදු විතප්පානේ කරමින් අපි කල්පනා කරගෙන ඉන්නකොට ඉතින් මෙයා මට නිකන් ගිහුවා මේ යාපනයේ පැත්තට ගියා. මුන් ට්‍රිප් ගියාම කොල්ල කෙල්ලෝ
යකො 2ක් කරි මේ පොලිවද අහුවෙලා කොළඹ අරන් ආවොත් කියලා මම වයිටි ඇටි වැඩක් නැහැ නේ මේක මාරු ප්ලොට් එකක් නෙමෙයිද කියලා මම කොයි එකේ දුක්ද මම ඕකේ තින්නේ කියලා දැන් මම රැ නිදාගත්තා එතන මයන් බයිසිකලයක් තිබ්බේ සයිකලේ මම ඒකත් මම වෙනම කියන මම සාමාන්‍ය මොටර් සයිකල් වල මම කවදාකවත් තැපල් නැහැ මම කවදාවත් මොටර් සයිකල් වල ජීවිතේ යන්නේ නැහැ මොකද මගේ පොඩි ඉස්කෝලේ කාලේ මගේ යාළු දෙන්නෙක් කැපිලා මැරිලා මම මෙන්ටලි මම මොටර් සයිකල් වල යන්නේ නැහැ මේ හෙඩ් එකක් තිබ්බේ මේ හෙඩ් එක මම නමුත් ජීවිතේ සරත් කොට්ලාලත් එක්ක විතරේ මොටර් සයිකල් වල යන්නේ මොකද කවදාවත් මම ට්‍රැක්ටර් එකක්වත් ඕවර්ටේක් කරන්නේ නැහැ හරි පහේ ට්‍රැක්ටර් යනවා නම් එයා පිටිපස්සෙන් යනවා ඒ ලංකාවේ දැන් තියෙන එකම ප්‍රශ්නේ ඕවර්ටේක් කිරීම ගොඩක් කරලා වදින්න ඉස්සර කරන්න ඕනේ ඉස්සර කරන්න මෙයානේ සෑහෙන ඉක්මනට ගම බර කරත්තයක් ගියත් පිටිපස්සෙන් යනවා යා බර කරත්තේ කොනට යනවා මේ මිසෙන්නේ යන්නේ හරි කල එන්සම් බය නැතුව සයිකල් යන එකනේ පස්සේ මම දැන් නිදා ගන්නකොට මන්ට නිකන් අර නිකන් අර මෙහෙම එක පාටව එත්තේ තුවක්කු අරගෙන ආවොත් මොකක්ද වෙන්නේ කියලා ඔන්න මගේ එතකොට මම දිවයින පත්‍රයෙන් ඉඳලා ආපු මං ගාව තියෙන පොඩි මෙහෙම රෙකෝඩර් එකක් පොඩි චූටි කැසට් පීස් එක දාලා රෙකෝඩ් කරන එක ඒක තාම තියෙනවා තාම තියෙනවා මම ගාව ඒ මං කොටක් ගාලා රෑ 12 දවස් මම එකයි එකයි එනකොට මම නිදා ගන්න ගිහින් හදන කොට තමයි කතා කරා ඊට පස්සේ ආපෝ ආවා ඉතින් ප්‍රොට් එක ආවා කියලා ඊට ඉඳන් ලියන්න ගත්තා මම හරගම මියා හොමගම මං කොහරෙන් බඩු ආවා කියලා ඔන්න ආවා කියන්නේ රෑයකට විතර මම මෙන්න මේකයි කරන්නේ කියලා දෙන්න ඔන්න කියන එල්ලි වෙනකම්ම මේක මම කියනවා මේ රෙකෝඩ් කරනවා අපි දෙන්නම රෙකෝඩ් කින්නේ පස්සේ තමයි ලියාගන්නේ අපි දෙන්න එහෙම තමයි මේක රෙකෝඩර් එක දැම්මා ඒ වෙලාවට සමහරවට අපි බැන ගන්නවා ගහගෙන නැහැ සමහර මතවාද වලට එන්න ගියාම ගැටුම් ඇති වෙනවා මට මේ ඊළඟට අහන්න ඕනේ තිබුණේ ප්‍රශ්නේ ඕක දැන් සාමාන්‍ය ඉෂාර මේ අපි දෙන්න ඉතින් ඉන්න වෙනවනේ නීතිමත් කසාද නේද දැන් සාමාන්‍යයෙන් යාළුවෝ දෙන්නෙකුට එකට දේවල් කරනවා කියන එක ටිකක් හරි අමාරු වැඩක් දැන් විශේෂයෙන්ම චිත්‍රපටයක් වගේ දෙයක් ඒක තිර රචනය කරන එක අධ්‍යක්ෂණය කරන එක මේ වෙනස්ම මතවාදයන් දෙකක් සමහරට තියෙන්න පුළුවන් එක අදහස් තියනවා වෙන්නට පුළුවන් මේ දේ කොහොමද ගලපගන්නේ දැන් ඒ කාරණේ තමයි තාම මතක මේක යෝග ප්‍රධාන වශයෙන්ම එක බේස් එකනේ තියෙන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ දරණ ආකල්පය ඔච්චරයි ඔව් මනුෂ්‍යත්වය පිළිබඳ දරණ ආකල්පය එක නම් අනිත්‍යව හදාගන්න පුළුවන් ඒකේ විශේෂ ජැක්සනය හරි ලස්සනට කියනවා ජැක්සනය මතක් වෙච්චලා කියන්න ඕනේ එතනම මුළු ලංකාවේම සියලු කලාකරු හැම තප්පරයකම එතුමා සුවපත් වේවා සුවපත් වේවා කියන එකයි අපි කියන්නේ මොකද එතුමාගේ අපේ බලාපොරොත්තුවත් ඒකම තමයි ලංකාව මේක බලා ඒක ප්‍රාර්ථනා කරන්න එච්චරයි මම බොහොම ආදරෙන් එකක් මතක් කරනවා ඉතින් එතුමා හරි ලස්සන වචනකන මට කියන්නේ රස්තිය අදුකාරයා මේ ගොවියා හිතන ගොවියෙකු රස්තියාදුකාරයෝ කියන්නේ කිරිබතුයි බෝල්ටනයි වගේ වැඩන්නේ මේක පෙන්නෙම නැද්ද එකක් හැබැයි ඒක නිර්මාණයකට එන්නම් වටිනවා මේ ගොවියාගේ කාර්යභාරයයි දැනටත් මෙයා මේ කුඹුරවල වැඩ කරලා එනවා පුද්ගලෙ මම සොයිසාපුර කියන මේ මහා නාගරික කොන්ක්‍රීට් ගල් අතරේ සිංහල දෙමළ මුස්ලිම් ආයි බර්ගර් කුඩුකාරයෝ ආයි කියන ගණිකාවෝ ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සුත් එක්ක හැදිච්ච කෙනෙක් හැබැයි ඒ දෙක බ්ලෙන්ඩ් වෙනකොට තමයි එක තැනකට ඒක නිර්මාණයකට මාර වටිනවා. ඒ බ්ලෙන්ඩ් වෙලා යන්නේ දැන් අපි දෙන්න සමහර වෙලාවට කොහොමද නළු නිළිය කොහොමද අපි මෙහෙවන්නේ කියලා. අපි දෙන්න කලින් කතා කරගන්නවා. අනිත් එක චිත්‍රපටිය අපි අඳිනවා සාමාන්‍යයෙන් මේ ස්ක්‍රීන් එකේ ඇඳලා තමයි මේ පටන් ඒක DOP අපේ මේ කීටි චන්දන ජයසිංහ යත් එකත් කතා කරලා අපි ඉස්සෙල්ලා ඇඳලා යත් එක කතා කරලා ඊට පස්සේ වෙනස් කරලා ඒ කියන්නේ අපි දෙන්න යනකොට අපි හෝම්වර්ක් කරන් යන්නේ. අපි හෝම්වර්ක් වලටම අවුරුද්දක් විතර ගියා. ඒ කියන්නේ චිත්‍රපටය ඇඳලා ඔක්කොම ඉස්කෝලේ යන කාර හෝම්වර්ක් කරා නම් අත්තම ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ඒක ඒක ගියාට පස්සේ අපි දෙන්න රංගපානවත් එක්ක ඉතින් අපි ගන්නවා මේ අවශ්‍ය ෂොට් එක මොකද්ද? ඇන්ගල් එක මොකද්ද? එතන ගිහින් අපි ප්‍රශ්න කරන්න දෙන්නේ. ඒක ඕක ඊළඟට තියෙන ප්‍රශ්නේ නේද? ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු දෙන්න ප්‍රධාන චරිත දෙක රංගපානවා. ඒ අය ලියලා තියෙන්නේ. එතකොට මේක කොහොමද? අපිට ප්‍රධාන චරිත දෙන්නේ නැහැ නේ අපිට. දෙන්න ඇති නිසා දැන් ලංකාවේ දැන් අපිට අප දෙන්නට හම්බුනේම නෑ ඊට පස්සේ දෙන්නෙම නෑ පොඩි පොඩි චරිත චිත්‍රපටි 100 කට 75 කට රඟපාන පොඩි පොඩි චරිත හම්බුණා පස්සේ ඉතින් අප දෙන්න මිතකට අප දෙන්නම ලියලා රඟපාන අපි ඒ ලියලා රඟපාන එක්කම සම්මාන ගත්තා අපි ඉතින් බලන් ගියම අපිට පුළුවන් ගම් ප්‍රදානියක් කරන්න කියලා මම හිතුවා අවුලක් නෑ ඉතින් දැන් අර රති රඟ එකත් අපි දෙන්න කරා
මේකත් කරා ඉස්සරහට එවලා අපිම ලියාගෙන අපිම රඟපාලා කරගන්න ප්‍රශ්නයක් නැහැ නේ ඒක නෑ නෑ අනිත්‍යයි නේද අපි දෙන්න රඟපාන්න අමාරුයි කියලා මේක ප්‍රශ්නයක් නෑ කියලා ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම ඇගේ පාත්‍ර වෙච්ච නිසා ඒක ඒක හරි ලස්සනද අපි කලින් තීරණය කරනවා අද ඉන්නේ කවුද නල්විල මෙයා ගෙන අද ගිහන් ඉන්නවා නම් ගිහන් ඩිරෙක්ට් ඔයා දැන් අපි දෙන්නම ගිහිල්ලා දෙන්න නළුවාට කිව්වොත් මේක කරන්න කියලා නෑ ඒක හරි නළුවක් අම් විශ්ව ඔව් මෙයා මට දෙනවා මේක බැලන්ස් කරගන්න එයා මම අද ඩයිය ඩයස් එනවනේ නෝ ඔයා ඔබට මේ විදිහට කරගන්න නේද මෙයා ඒතකොට ඇත් එක අපි එහෙම දෙන්නම ගිහිල්ලා මේ නළුවගේ ඔළුවට මුකුත් කියන්න යන්නේ නෑ අපි දෙන්නේ ඒක සැලසුම් සහගතව කරන් ඔයා ආයෙ ඩිරෙක් කරන්න අර ඩක්කල යන්න කියලා අපි එහෙම තමයි ඒ සාර්ථකත්වයේ තමයි සියලුම දෙන ක්‍රිකට් මැච් එක අර ඒකේ නේ 11 වෙනි වෙනකන් ඔක්කොම ගැහුවා වගේ සියලු දෙනාම ගහපු නිසා තමයි ওই ජාත්‍යන්තරයට අපි ගියේ. ඔව්. දැන් අපි ඒ ජාත්‍යන්තරය ගැන කතා කරනවා ඊට කලින් මේ මම සාක්ෂියක් වෙන දෙයක් තියෙනවා. දැන් අද මේකප් රූම් එකේදී සරත් අයියා අලුත් චිත්‍රපටියක් ගැන අර කියපු ප්ලොට් එක කුමාරයාට කිව්වා කවදා හරි දවසක ඕක එලි දක්වනකොට මාව සාක්ෂියට ගන්න ඕනේ. හරි එතනදී ඔය එතනදී තමයි කිව්වේ මෙන්න මෙහෙම අදහසක් තියෙනවා කියලා. ඉදිරියේ ඒ දේවල් ලේවි අපි ඒව ගැන කතා කරමු. අපි මේ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම කතා බහ කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ ඉතාමත්ම මෑත කාලයේදීත් සහ මේ දැන් මම එහෙම කිව්වොත් එහෙම රේන්බෝ චිත්‍රපට උලල නේද මේ ලන්ඩන් වල ඒකෙදි මේ බෙස්ට් ඩිරෙක්ටර් හම්බ වුණා ඊළඟට ඊටත් කලින් මම හිතන්නේ සිලෝන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් ඇමරිකාවේ තිබුණ සම්මාන පහක් මේකට ලැබුණා ඊට පස්සේ බෙන්ගලු ඉන්ටර්නැෂනල් ෆිල්ම් අවාර්ඩ් එකේ ප්‍රස් ප්ලේස් එක අපි මේ කතාව කියමු මේ කොහොමද කියන කාරණේ මේ ජාත්‍යන්තර සම්මානයට ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් පාත්‍ර වීම කියන්නේ මේ වර්තමානයේ තිබෙන මේ සීලූම තත්වයන් හැමෝම ඉතාමත්ම වැදගත් දෙයක්. ඔව් ඒකේ අනුර මේ දැන් අපි ෆයිනල් සිලෙක්ට් කළා තියෙන ෆෙස්ටිවල් දෙක එකක් මෙල්බර්න් ෆිල්ම් ෆෙස්ටිවල් එක ඉන්දියන් ෆිල්ම් ෆෙස්ටිවල් එක මෙල්බර්න් ඉන්දියන් ෆිල්ම් ෆෙස්ටිවල් ඊට පස්සේ කස් මොස්කව් මොස්කව් වල නෙමෙයි කසාන් කසාන් මුස්ලිම් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් ඒ දෙකේම ෆයිනල් සිලෙක්ට් කළා තියෙන අතරම් කාර්යංශ. අපි මේ කතා කරමු මේ සම්මාන පිළිබඳව. මොකද සම්මාන පිළිබඳව කතා කරන්නට ඕන වෙන්නේ ඒව ඇත්තටම වටින නිසා. මොකද මේ ඒවා මේ චිත්‍රපටියට ලැබුණු සම්මාන තමයි. හැබැයි ඒවා ලංකාවට ලැබුණ සම්මාන නෑ නෑ. අපි දෙන්න ප්‍රසිද්ධියම කියන දේ තමයි ඒ සම්මාන අපි දෙන්නට හම්බෙච්ච නෙමෙයි මගේ රටට මගේ ජාතියට හම්බෙච්ච. ඒකට හේතුව තමයි අපි ඉගෙන ගත්තේ ලංකාවේ අධ්‍යාපනය කරේ පාසල් නිදහස් අධ්‍යාපනය. එතකොට නිදහස් අධ්‍යාපනය අපි ඇසුරු කරේ ලංකාවේ මිනිස්සු. අපි අපේ නළුව උනේ ජෝබේක ගානි පොන්සේකා එහෙම ඇවිල්ලා ජැක්සන් අයියා කමල් අයියලා මේ මහේන්ද්‍ර අයියලා ওই දක්වා එන මේ ශේෂ්ත්‍රීට නාට්‍ය වල හිටපු ඒකුලංගෙන් අපි ඉගෙන ගත්තා. එතකොට මේක අපිට මෙහෙමත් කියනවා මෙල් ගිබ්සන් ගෙන් අපි ඉගෙන ගත්තා. ටොම් ක්‍රෝස් ඕනෙලා කියනවා ටොම් ක්‍රෝස් එහෙම පොඩියක් එහෙම කියන්න පුළුවන්. මුත් ඇත්තටම අපි බේස් එක ඉගෙන ගත්තේ අර කොල්ලන්ගෙන්. ඊට පස්සේ අපි දැන් අධ්‍යයනය කරනවා තමයි ලෝකෙ ගැන. නමුත් බේස් එක තිබ්බේ ආසාව ඇති උනේ ඒවත් එක්කනේ. මර ආසාත් බල්ල වෙන්න පුළුවන් නැත්තම් ඔය මේ ඩබල් බීෂන බල්ල ඒවත් එක්කනේ එන්නේ. එතකොට ඒ බේස් එක. එතකොට අපි මේ රටේ අපි නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්තා. එතකොට අපිට වීදම් කරලා තියෙනවා රට. එතකොට ඒක හන්ද අපිට සතුටුයි මෙහෙම සම්මානයක් ලංකාවට ලැබීම ගැන. මේක ලංකාව ගැන තමයි කියවෙන්නේ. අපි දෙන්න අවශේෂ මේ දෙන්නේ දැන් ඩිරෙක්ටර් වශයෙන් මේක යන්නේ රටනි ප්‍රධාන අපිට අවස්ථාව ලැබෙන්නේ බලන්න පුළුවන් මේ බෙන්ගලූරු සිනමා වල. අපි මේ කතා කරමු මේ සම්මානය ගැන. තමයි කියන්න තියෙනවා පළවෙනි ස්ථානය ලැබුණා නේද මේ 2020 the second best is God on the balcony director Biswajit Bora and producer Nurul Sultan. I think they are not there. The best movie in the Asian cinema competition is a Sri Lankan film The Newspaper director Sharath Kotalawala Kumara Tirimadura and producer Bandula Gunawardana. Congratulations to our friends. This is special. And now we move on to the මේ තමයි මේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීම. අපි මේ ඒ ගැන කතා කරමු. ඒකේ අමුතු කතාවක් තියෙනවා. චිත්‍රපටි 336ක් තිබුණා තරගකාරයන්සේ. ඒකෙන් අපිට ෆස්ට් ප්‍රයිස් එක කියලා දීලා ඊට පස්සේ දූරදර්ශන් එකේ ඊට පස්සේ
India Hindu puatpati apa yang kita ini pasti satu ekor pasti api teh nama kami, naya umbala ekor deka human nih reka kiri satu ekor pasti satu ekor pasti ini, itu enggak ini pasti apa yang human nih reka kena puluan tuh satu ekor pasti, ini boleh benar orang ekor ini deka deh berarti orang ini bela ini berarti ini bela ini deka benar, hemat deka itu political kini kartino loki jadi antara itu yang mana, ekor kohmat first price second price itu aja nih kan second nih kedila first price second ni kehidupan kita, first second dah tu pun Indian film ni kaki dia awalan naya ting apa dek, loko mana naya ting. Ikat dah dekat dah ni. Ikat dah naya ting, apa dek Lanka ada, apa dek mula kari. Ikat kela Cuba depan sini. Hari, ahi ikat kela Cuba depan sini, ahi ni satu ikat depan sini kini ke beran naya ting. Cuba dek Cuba depan sini beran ni, bang mahu ada adri kela Cuba depan sini Cuba itu. Ahi depan sini. Dah ni samar lah, okey kali beran. Ikat terima me. Ikat ada dekat dekian ikat. Nee, ikat. Orang kata dah lah dekat ni, mama hitam ni. Muka tu me bagai jati antara samaan lu ke citra pada tunsi atau ini nama kiri mana citra pada dekat. Atara tiga orang ini kah itu pada api dek kata keran nama sih dekat ni me. Me kan orang perdana itu me teamwork ya kerja ni me hemom ikat api teka weda kerapu ya alu rangan ni itu ni ti alu itu ama. Ong, ikan samar lelal polis ini ni kai. Langkawita patah yojo citra pada ulah main character. Kerapu ayah alu, itu api dengannya ini enggak villa, ega kerai, itu kota crew ek, pada kerapu silu dina, AD department, productionnya api neti bici, saratta ya, sama okom, rekinish pada, aku tama handle kerai okom, mudah handle kalla, laksa hati lekut itu tu kalau tu nak okom, itu tu kalau ada nama di location free aromewa, itu he ma, pada kerapu handa tama, mereka saratta kuni itu pas, itu sila. Mai guru orang bandul guru ada mahatte itu mah, tama istilah apa yang citra pada itu pas se family sri mahatte sam banduna sarasai bukshupe ki, tapi Hindu guru ke mahatte, I think ekollo ekhatulah tama nishpad negeri, mi siyal lagi mi katu tama meke mi awasana pratipala itu ke Lanka od, apitane mi Lanka od, apitane santosa, apit mi gina mi kakaran lebi mi gina, itu na deng kanaga atu itu Lanka od gina. Ikan himingian. Ikan himingian. Himingian. Oh, ikan. Dah me isyarat deng. Arbetri anu ni hari. Dah me me perasaan. Nah, yang ni itu ni. Anu tu me di kalakaru desa pahlawan kerana kramati anu ni. Oke, mana perasaan ni me mahan pulua. Itu tu balan pulua me saratay Kumarai ini desa pahlawan kerana hari. Anu tu. Macam mana Kumarai ini? Deng. Ada apa make up room kita gigi hilah. Kondi lasten orang hada gan tibban. Tapi, oleh itu, nama kundi ada agak tinggi. Kundi awal kerana agak inno. Mangga perasaan yang kedirian, eh? Mereka ni, orang mandarin, balayan muka ibaratkan, lalu mandek ke desa pak. Desa mana? Udah siyolu di nama hari lassen tu kundi dekat ni, hundur pi, rela kami inno ni lassen lah. Enak khati. Namun mandarin yang kelangan golu awal kira. Mari, api kundi awal nanti, api dengan golu awal ni. Orang tuh dia antena ini yang kita memang trust di ini. Anitnya kan memang manusia itu kan memang mama Kumarut Mandana itu ini mungkin tapi saman minisul apa yang burutiya orang apa yang api prakarsanya apa yang prakarsanya itu dipakiran tapi sinema bawa kita kan, wedi kan arti bawa kita kan. Oh ya, ni wedi ke? Oh ya, ke job beg? Oh wedi nak? Oh, kita lagi apa? Life. Tapi apa itu yang utama? Mak apa itu macam mana? Apa rangka payah? Jadi pasti jiwite saman itu dia mereka tu apa jiwite? Mana mereka tu mai? Mereka tu mai jiwite. Dia oka binaskaran nonnya macam tu enoki. Oh ya, itu mereka tu mai. Ini adalah nirmana karua ketua evasion itu pernah silpiat tegla. Apa yang karakter hatu pun dia. Mereka tu mana? Ina. Mana mereka tu mai? Mereka tu mai karakter. Mereka tu mai jiwite karakter. Mana mereka tu mai? Kamu kiri. Mereka itu na, khususnya ikhila. Ekai, api ini ayah gue, muka deh, samahara dewal, prasneki memang hagan deh, orang ni sa. Hari, dengan api artist challenge kita yang nol. Hari deh artist challenge kita yang nak kali, kami kagak lusi ni ke petir gigile mu, me, ini video kau hendak gigile balik. Muka deh. Dengan cutlet teka hadan na video, aku mau patangaran tienni, api luno awu minus teka kapa agatta. Atara tora. Bitter teka great keragatta. Chef tiyan koro, ekai na bitter teka. Api tambah kat bitter teka me video great keragatta. Lunu, ratu lunu kata ratu lunu, mili kocchi darat ini, ni tama tera. Kocchi, ratu lunu, karapinca darat ini, ni tama pasi mami ikut tu keragaan nama. Api kalim, tambah gatu, pariput ya, ikut tu keragaan. Api temeh ikut tu, kaya mesti pariput warga apa? Oh, kondo tambah gatu ni.
දැන් මේ අපිට කියන්නකො දැන් මුණ ගැහිම පළවෙනි මුණ ගැහිම කොයි කාලේ වගේද සිද්ධ වුනේ මේ මේ මිත්‍රකමේ ආරම්භය මේක මට මම හරි දිස්ථානයේ මෙන්න මෙතන කියලා බෑ හරි විශේෂ ජනක දෙයක් තියෙන අපි දෙන්නම මේ සිස්ටර්ට ඇවිල්ලා තියෙන වීදි නාට්‍යවලි මම ආචාර්ය අපේ ආචාර්ය ගාමිණී හත්තුත්තුගම මහත්තයාගෙන් බෑග් කරේ ඉල්ලගෙන පාරක් පාරක් ගාන ගිහිල්ලා බෙර ගගා වීදි නාට්‍ය කළා එතකොට මම හරිම ලස්සන එකක් කතාව මගේ ජීවිතය අත්දැකීම ඒකට ජයජයවර්ධන මහත්මයා හඳුන ගන්න මේ කාන්තා දිනේ තහනම් කළා අපි කාන්තා දිනේ වෙනුවෙන් වෙන්දේසි කියලා නාට්‍යයක් කරනවා කොහෙද ටවුන් හෝල් එකේ මට මතකයි පොලිසියෙන් ඇවිල්ලා දරුණු ප්‍රහාරයක් කළා සෑටත් ගැහුවා අපි දිව්වා අපි අර රෙදි රෙදි ගොඩවල් තියෙන කට්ටිය මම මතකයි මම රෙදි ගොඩකේ බැව්වා එක එක මිනිස්සු ඔක්කොම උදව් කළා ඉතින් ඒ කාලේ හිටියේ ගෆූර් කියලා අපිට මතකයි අරින් පාරවත ඊපස්සේ අපි විසිරලා ගියා එලා ඊටසේ ආයි ඒක දුන්නා පොලිසියෙන් ඇවිල්ලා ඔයි පොලිසිය ලොක්ක කෙනා අපි මොකොත් කියන්නේ ඔය තමයි මොකක් අපි සර්ක අපි වීදි නාට්‍ය ඔය වීදි නාට්‍ය කියලා බී මැසේජ් එක කරගන්න ඔය බී මැසේජ් වීදි නාට්‍ය කියලා නම දැම්මා ඒක වීදි නාට්‍යනේ පොලිසියෙන් කියනවා ඔක බී මැසේජ් එක නම බලල් කරන්න ඕනේ ඒ නමම වීදි නාට්‍යනේ ඒ වගේ වුණා ඒ වගේ වැඩක් වුණා අපි වීදි නාට්‍ය කරනවා අපි මං සම්බන්ධ වෙන්නේ දිරිය කැදල වීදි නාට්‍ය කරනවා ජයලාරෝණ මහත්තයා මූලිකත්වයෙන් තමයි කරේ අපි කෑගල්ලේ වීදි නාට්‍යයක් පෙන්වුවා මේ පන්සලක් ඉස්සරහා පන්සලේ තියෙනවා සල්පිලා හරිද සල්පිල අතරතුර තමයි වීදි නාට්‍ය කරේ නමුත් අපි කරේ පන්සලෙන් පිට දැන් ටික වෙලාවක් යනකොට වීදි නාට්‍යයට දෙනගින්නවා සල්පිලට සෙනගේ නෑ හරිද ඊට පස්සේ ඇනවුස් කරන්න වෙනවා තොර මුලක් කැවිලා ඉන්නවා කොළඹින් සොර මුලක් ඇවිල්ලා ඉන්නවා තමයි විවිධ වේශයෙන් මේ පරිසම් වෙන නේද අර පරිසම් මුලික කතාව ඊට පස්සේ එතන සිට වේදිකා නාට්‍ය අර මම නෙමෙයි සරත් ඇත්තටම මමත් වේදිකාවට ආවට මම අර ස්ටේජ් මැනේජ්මන්ට් පසුතල හදන්නේ මියා ඇක්ටින් ගියා මුලින්ම රංගපාලා තියෙනවා මෙයාගේ මේ සකල ජන එහෙම හිටියනේ ධම්මජාගුණ සකල ජනෙගේ ධම්මජාගුණ මහත්තයා කෝරස් එකේ අර මම සුළු 17 අවුරුදු 55 චරිතයක් කරානේ කරා හරියට හරි හොඳ يعني මේ පරවේණි කියන පරවේණි ඔව් අර උඩින් මකුල් දැල්ල ඇඳලා නගර නිකන් අකුල් දැල්ල ඕවා දාන්න ඕනේ යටින් පාලම් හදන්න ඕනෙත් යටින් නැත්තම් නගරේ කළුවරේ අධිවේග වාහන අල්ලන එක මෝඩකම වේගෙන් යන්න එපා නේ කිචියට දෝ හදන්න වේගින් යන වාහන වලට වෙනම් පාරවල් වෙන්න කරන්නේ. විෂ වායුවේ පිට වෙන කම්ම යන ශූන්‍ය ප්‍රදේශ වලට ගෙනියන්න ඕනේ. රෑත් දවල් වගේ තියෙන්න ඕනේ. එහෙමයි රටල්. ඒ කාලේ ගන. කොයි කාලද ඒ? 85. වන් ඩයලොග්ස්. ඒ ඉතින් සරත්තු මෙහෙම ආවම එක්තරා ස්ථානයකදී සමා වෙන්න බැරිද මම ස්ටේජ් මැනේජර්. නැත්ටි ස්ටේජ් මැනේජර්. මමත් පටන් ගත්තේ ස්ටේජ් මැනේජ්මන්ට් එකේ තමයි. ඒ අපි දෙන්නම ඇවිල්ලා මෙයා මට වඩා වයස වැඩි නිසා එයා ටිකක් ඉහන් ගියා. මට එයා 17න් ආවේ මං 30න් ආවේ ඒක වෙලෙ. හරිද? මම සෙට් එක ඉස්සර සරත් අයිය කියලා කිව්වා දැන් එහෙම කියන්නේ. එයා දැන් එහෙම එයා රඟපාන ගමන් මම ස්ටේජ් මැනේජර් ඔක කරගෙන ඔක රඟපානවා නේද ගෝ. මං කාරිය හරින්නේ නැහැ. අපි එකතුල නාට්‍ය කරමු. ඊදෙන් නගපාන ගමනුත් එවිල්ල කී කියා නාට්‍ය කරමු. ඒත් එහෙම වෙලා තමයි අපි හරියට ස්ථානයේ හඳ ගොඩක් කල සමාන වෙලදී මම හරියටම ෆිට වෙන්නේ මං හිතන්නේ 2002 වර්ෂයේදී මට මතකයි පත්තරකාරයනි හැමදාම වර්ෂණත් එක දෙනවා. ඉතින් කොහොම හරි ඒ ආපු එක තමයි ඊටපස්සේ ඔන්න ඔහම යනකොට මේ රත්සාව අයින් වෙනවා. අයින් කරනවා. අයින් කරනවා. ඔව් අයින් කරලා පස්සේ දැන් කියනවා මොකද්ද මං අයින් කරානේ. අපි විවිධ ප්‍රෝග්‍රෑම් කරා කල්ලා හිටන් ඊට පස්සේ වේදිකා නාට්‍ය නරිබුරති අපි දෙන්න එකහතු මම ලිව්වට දෙන්න එකහතු වල තමයි කට්ටි එකහතු වෙලා ඔව් මෙයා ලිව්වටදී අපි එකහතු ටීම් එකක් විදියට අපි කරේ මේ ඒ විදියට එක එක කරලා තමයි ඔය සිනමාව දක්වලා ආවේ ඒ ගමන ආවේ ඒකේ ඇවිල්ලා මේ දන්නාර තියන ගායකයෝ හොඳම දැන් නළුවා අපි දෙන්න තමයි දාන්නේ මම තමයි නළුවාට දාලා මෙයාට දුන්නා නින්නුට මෙයා ස්ටේජ් එකට ගිහලා ඉතින් ආයෙත් මගෙන් නිවේදක ඇහුවා මේ මොකද ඔයාලට හම්බුණාද මෙයාට මොකද මම කව අඹුලට හම්බුණත් එකයි පස්සට හම්බුණත් එකයි කියලා ඒක දු ප්‍රශ්නයක් නෑ නේ ඔය ප්‍රශ්න නෑ ලොකු අඹුලට ප්‍රශ්නයක් නෑ නෑ අඹුල ප්‍රශ්නයක් නෑ අඹුලට ප්‍රශ්නයක් එහෙම ඉතින් කාලයක් ගියා ඉතින් කාලයක් ගියා
Oye kala itu ledi ahan puluang mila tienna ho ahan beri uno ho, prasna paha ahan puluang kemak tienna, tamun ge mitre aage. Mama Islam wasda aja na Kumara ya. Sarat aja ngan ahan none prasna paha. Palevin prasna ngapa patang ga? Muka tu palevin prasna ahan. Oh face to face meka, muna balai ngan. Oh ayah. Apa sambandnya? Apa mitring? Dengan terkenal, nona dengan terhangan pelan prasna dek. Ana none prasna ka? Angin dia. Antum ada balai filmi mana? Anti mata balapu filmmaker, mata filmmaker nama mata kena year value. Iran filmmaker. Iran filmmaker juga. Iran filmmaker. Adi nanti. Samarlah. Year value ni mata Malayalam malam ni situ balon nama tu. Abe Malayalam pasti kat padang kerja ni leh sini aye. Abi eka oye atur tu rumah kiamu. Akal sandi. Ek ini itu novia itu dia agni ko, hamad ayam mungkin, palevi ni teli nanti, mungkin jangan ekonomi mungkin, cuti agti no, jangan chance ni mati kanggil lah, ini dengan debas saman ni, oh aku hendak dia ni, mana mihati no, emana hari kela bunuhari saman, mana Malayalam debas fakat dino, Jackson aja ino, Sabita kai ino, Suryanta aja, anggap aja ulo no, dia ikut bersama kian nanti no, mungkin, balon no mati kian kan deh. Kian nombe Malayalam debat, pasti ada. Jangan tu kalau bapa orang kerjakan, tiga dini khati dekwa. Tiba ikilin, latif ikilin. Minyak mih mih inegam mardi no, nanu ani. Nanu kian ni, abis kalah sih. Iya, darunu. Darunu baca ni. Nek kerjakan nombe dari. Dari. Entah ni kahat puluan tik kerjakan. Eh, itu pasti. Itu kalau hima kuat pasti tiba ni. Tiba ni ni pasti ada dia. Pasti mang palevin tel nanti naapu kian nombe asam tu sih no. Baca nanti kebaran ni terus bang Kumar. Dah mata kaya ni, hundram. Dah jangan tanya kolej kali la, rembing galah Kumar atau lagi apa. Ada tu nana, bidakkan marah ya, kalori kahdika, abiyasi galah ya, ninggal elawarukam, ibarat samudra ravile, bakcenang, namude, tirume ini anugerah ciri kini, ibaram arya cikolun. Kau kira tu. Apa yang nana jangan tanya, mama kira no. Mandi mana, mana khawatir kau thambe ni? Khawatir kau kian thambe ni, mangir. Dia itu apa? Orang yang Iran. Dia ni pasien. Ayam. Mama dah lalu. Abi paham juga. Abi pasien hari. Hari. Kehala malu kerja bukan. Anti madam malu ke apa kawat? Sunda pasti apa? Kehari malu. Eka nanti, jangan tahu kerja ni ni. Eka api dah, api sama tu. Kehari malu dah. Malu ke? Pilih itu tu kau. Pilih tak kau? Makian ni malu kan masuk ni apa? Ani terang kena. Malu kian malu ni mi, salio. Agar salio ada malu. Salio malu kan, taro katena ada. Malu kian ni, terang ini salio. Batu ini dah. Ini mi kat. Ini malu, Kevin orang ini kan lagi ha. Prasna angkat pun. Mungkin mana? Abi hati rakun kan kahang ini aku tak prasna dekat kaham. Prasna dekat. Antum ada di tiaga. Atter mem, cara Sri Lanka single cinema abe atule, warga hitta gatta mem, mana majit berita mungkin film ikil mukadu hita. Helikopter. Eh, mem, ayer he itu ati nade, mem kian? Pertama deh direction, saha, deh tundina ke ekte, agen, gamini, Fonseca, Jobi, Vikram, saha, Swingita, Virsing, deh tundina ke rangani, ita, visistai, mangita ne, eva ke realistic, pom ekte ekte kere, kalle, bine katpi bine. Hitiya, nalu hitiya. Eha samanu tiba, tapi itu pasi bambu ruhevit, haskau, Padraj Mahatya, gitu. Kita, mungkin kita direktor, tu mah Padraj Mahatya.
නමුත් මම අරයාගේ එක චිත්‍රපටියද දෙකදයි කරලා තිනේ ඒක මිහසිං මහත්තයා ඒකට මම කැමතියි කියන්නේ ඒ ඇක්ටිං ඇක්ට් එකට සහ ඒක භාවිතා කරපු විදිය ඔව් ඩියෝපිත් උහුනේ කැමරා ඩිරෙක්ටර් ඔව් ඒකන්ද ඒක හරි දැනෙනවා ඒ ඇක්ට් එක තව ප්‍රශ්නයක් ඔව් තුනක් ඇහුව මම ඉතින් එහෙමනම් මම දන්නවා මේ විදිහට මම සින්දු හරි මේ ගොඩක් වැඩිපුර කිව්වට මේ සින්දු පට රස විඳිනවා මිනිස්සේ ලාංකීය ගීතේ ඔයාගේ හද පතුලටම බැහැපු ගීතේ මොකද්ද මංගලු මයි චිත්‍රපටිය හන්ද නෙමෙයි අපි දෙන්නා එක හන්ද නෙමෙයි මං අපේ චිත්‍රපටියේ ගීතේ අක්මුල් දන්න හන්ද ඒක මට ඒ කියන්නේ මම ඒ දැකලා ඇහලත් දැන් ඒක ඇහුවත් පොඩි ඇහැට කඳුබක් එනවා ඒක ඒක අපිට දාන්න පුළුවන් ඒ අහන්න පුළුවන් ඒද අපි උත්සාහ ධර්මය ඒක ඒක මං කැමතිම ඒ වොයිස් එකට ඒ කියන්නේ දැන් එදා හිටියේ නෑ කුමාර ඔක ආවේ රෙකෝඩ් කරලා ඉවර වෙනවා මියා මොකක් හරි ෂූට් එකක ඉඳලා අන්තිමට ඒ සින්දු අහන්න අන්තිමට අම්මා නොවේ බුදුවන්නේ උඹයි පුතේ ඒක දෙක තුන තුන්වෙනි එකේදී අන්තිම එකේ මට ඕන වුණා අම්මා කෙනෙක් මං ගයත්‍රීට ලං කරලා කිව්වා මේ ඇත්‍රි අම්මා කෙනෙක් පුතේකට ආදරෙන් කියන අවසාන වචනේ බුදුවන්නේ උඹයි පුතේ ඒ පුතේ කියන එක මට දැනෙන්න කොහොමද ගන්න කියලා ඊට පස්සේ කතා කරලා යත් එක ඒක මං හිතන්නේ එහෙම ගන්න බෑ ගායිකාවකට එහෙම තමයි ඉන්නේ නන්දා මාලනියම තමයි හේ තමයි මේ රටේ සංගීතයේ අපේ මාතාවනේ අපේ මාතාව ඔව් හරි අපි මේ ඒ ගීතය රස විඳිමු මොකද මේ ඒ රස විදිය යුතු ගීතයක් නිසා වෙන්නේ ඊපස් අපි අප මේ කතා බහත් එක ලස්සන වචන හොඳ වචන ගැළපෙන වචන ඔකේ තේරුම පොඩ්ඩක් මට විනාඩි දොලේ දියත් නැති වේ නුඹ නාවන්න දැන් දියේ නානවා කියන පිරිසු කරන්නනේ දොල යන්නේ ගව මැද්දේ එතකොට ගෞරවකත් උඹ පිරිසු දොලේ දිය නැත නුඹ නාවන්න තනේ කිරේ තිඟවියේ තොල්පංගවන කියන්නේ ලෝකේ තියෙන හොඳම ආහාරය ඒක දෙන්න මට බෑ ඒකමයි ශක්තිය උඹට දෙන්න බෑ කටුසර භෝග තිබුණේ බඩ පුරවන කටුසර කියන්නේ මචං يعني කන්න බැරි බැරි රළු භෝග අර රළු භෝග රළු භෝග එන ඔය කුලහාම් මෙරි දරුවෙකුට කන්න පුළුවන් දේවල් නේ මේ සමයම් පුතුනේ උඹ වැදුවාට ඒ කියන්නේ අම්මා කෙනෙක් පුතේකට කියන අමාරුම වචනේ ඔබ වැදුවාට මට සමා වේ රෑ ගාන උලලේනි ඇඬුවායි උලලේනි ගෑනු සතා එයාට ගම් මැද්දේ බැල්ලි උඩු බිරුවායි ඒත් ගෑනු සතා ඔබ එනතුර අම්මා දිනගෙන ආයේ හාමත් වෙලා ගොම් පොළවේ වැදුනායි දුක්ගිනි නිවන්නට මතු ජාතියක නොඹේ මතු ජාතියක ආයෙත් මේ වඩ දවසක වරෙන් පුතේ ඔබ මට කරපු දේවල් මහා මෙනක් වගේ කියන්නේ උඹේ දුක්ගිනි නිවන කියන්නේ මේක ඉවර කරන්න තේනද සසර ඉවර කරන්න ටාගට් කරගෙන මේ බඩට වරෙන් එතකන් එන්න එපා මේ ගැලපෙන වචන මම අර කියාගෙන ආපු දේ මේ ස්වර සප්තකයත් එක්ක අනුගත කරලා ඒකට අර වගේ තාමත්ම ගැලපෙන මේ විෂුවල් එකක් මේ දේවල් ආවට පස්සේ ඒ හදර දෙන්න සංවේදනය ඒක කියන්න බෑ දැන් කුමාර අයියා මේ සින්දු රෙකෝඩ් කරන වෙලාවෙ හිටියේ නැහැ ඔව් මේක පළවෙනි වතාවට අහනකොට දකින්නකොට දැනිච්ච දේ මට අයියා කියනවා නෑ මම මේ ගීතය ඊට පස්සේ මම ෆෝන් එකට දාගෙන ඔතන ඕගොල්ලන්ට අහන්න කලින් අපි රස විඳ මම අඬපු වාර ගන්න මට කියන්න බෑ ආහන වෙලාවට අඬනවා ඒක ඔයා කියන්නේ ඒක අදටත්
ඔව්වත් ඒක මම දන්නේ ඒක මම කරන්න බෑ ඒ ෆීලින් එක මොකද්ද කියලා ඒක අපේ ගීතයක් නසා නෙමෙයි දැන් කොමත් ජාතියයිද ගීතයක් එක නිර්මාණය අපිට ඒක නන්දා මානින් දිවස් සොයින් සරත් අපිටත් අයිති නේක ජාතියට අපි දීලා ඉවරයි නෝ දෙදෙන් මේ ඒක විශේෂ දෙයක් කියන්න ඕනේ මේ ඒක කිව්වට කමන්නේ මේ එතුමාවත් එතුමීමත් අපි ඒකට අවශ්‍ය ප්‍රතිපාදන දෙනකොට සතයක් ගත්තේ නේ මම ගිහිල්ලා මේක කමන්නේ මාධ්‍ය දෙකන ප්‍රොඩක්ෂන් එකේ නේ අයින් කරනෝනේ සෙන්ඩ් වුණාට පස්සේ මං ගියා ගිහිල්ලා එතුමීට ගිහිල්ලා තියනවා කියලා කිව්වම අර අම්මා කෙනෙක් ගහන්නේ දරුවට පිටට එහෙම කළා ඔව් යනවා යන්න ඕනේ සර්ට් කිව්වා සර්ට් දෙන්න යන්නත් තිබ්බා බණු අහන්න වෙනවා මං කිව්වා ආ එන්න මහා ප්‍රශ්නයක් යන්නවා සර්ට් ගන්න නැහැ කියලා කිව්වා මේගොල්ලෝ මුදල් ගන්න සිසිං ගයත්‍රි පව එයාලා සංගීත භාණ්ඩ වලට අවශ්‍ය දේ කරා මිසක් ස්ටුඩියෝ ගාස්තුවක් ගත්ත මිසක් සංගීතය කිරීම සඳහා මුදලක් ගත්තේ නැහැ. දැන් මෙයාගේ වචන ගේන පාරේනි යාචකයාගේ ඉඳන් ඒ කාලේ හිටපු ජනාධිපතිවරයා දක්වා හැමෝම උදව් කරා චිත්‍රපටියට. හැබැයි ඒක ප්‍රොඩියුසර්ලා හන්දවත් එහෙම හන්දනේ අපි දෙන්න හන්දා. මම අද එහෙම කියන්න අවස්ථාවක් ආපු නිසා කියන්නේ ඒක මම කවදාකවත් මාධ්‍යක කියලා නැහැ. අපිට මේ පොළොන්නරුවට එහා ඈත මෙහෙ වැලි කන්දේ අපිට නිතලියා ඇන්ටිලා ගිහිල්ලා තියාගන්නවත් නෙමෙයි තැනක් නැහැ හෝටලයක් මම කියන හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේනතුමාට කියලා කිව්වම සම්පූර්ණ මහවැලි සර්කිට් අපිට ඔක්කොම නොමිල දුන්නා ඒත් කොළඹ අපි මෙහාට ආවා ඒක නම් පිටින් කියන්නේ මේ දේශපාලනීය දෙයක් නෙමෙයි එක ඉවකට හිටපු පාටලි ජම්පික මෛත්‍රී නාගරික සංවර්ධන කොළඹ නගර ඔක්කොම නොමිල රුගත ගන්නවා රෝසි සේනානායක මහත්මිය නගරාධිපතිනි හිටි ඔක්කොම මේ කොළඹ කනත්ත අරව මේවා සම්පූර්ණයෙන්ම අපිට මම කියන්නේ ඒක මට විතරක් නෙමෙයි හෙට ඉන්න සියලු දේශපාලනඥයන් සමස්ත සිංහල සිනමාවට මේක කරන්න. ඒකනේ මොකද නะ මේ සිංහල සිනමාව කියන්නේ ලෝකෙට යනවා ක්‍රීඩාවයි සිනමාවයි ලෝකෙට යන්නේ. සිනමාවක් කරන්න බෑ රටේ රාජ්‍ය මැදිහත්වීමක් නැතුව. ඒ දෙගොල්ලම මට විතරක් නෙමෙයි සමස්ත සිංහල සිනමාවට මේ මම හිතන්නේ මේ කාලේ පුරාවටම අයියලා හම්බ කරපු දේ තමයි ওই මිනිස්සු. මම හිතන්නේ මේ තමයි මේ ඒ සඳහා තියෙන දේ අපි මේ හොෂින්නේ පැතර චුට්ටක් ගිහිල්ලෙමුනේ ඔව් දැන් මේ රසවත් කතා බහ අතරතුර මේ හැංගීම් බර ගීතය අතරතුර අපි වැඩ ගොඩාක් කරගත්තා ෂෙෆ් දැන් මේක මුලින්ම කියන්න වෙනවා ඔව් හොෂින්නේ අද පොඩ්ඩක් අනුරා පොඩ්ඩක් අපිත් පොඩ්ඩක් කාර්ය බහුලයි මේ පැත්තේ කියන්නේ විශේෂ කෑම දෙකන්නේ හදන්නේ අපි අර කලින් හදාගත්ත බිත්තර මික්ෂණේ අපි හොඳට අනලා අපි ගෙදර හදනා වගේම කට්ලට් එක හදන්න බැට් එක හදලා ඒක මේ බැටර් කරලා තමයි මේ තියෙන්නේ කට්ලට් එක. ඊට පස්සේ මම කියන්නේ බිත්තර වලින් අපි කරියක් කරා. ඒක අපි හදාගත්තේ කොහොමද ෂෙෆ්? සාමාන්‍ය අපි පාම් පිටි, කිරි, ලුණු පොඩ්ඩයි කහ චුට්ටයි දාලා තමයි හදාගන්නේ. අපි සාමාන්‍යයෙන් දන්නව නේද? කට්ලට් එකේ බැටර් එක පොඩ්ඩක් අපි කට්ටිය දන්නව. නොදන්න කෙනෙකුට තමයි අර විදියට කියලා දුන්නේ. ඒ විදියට හදාගත්ත කට්ලට් එක තමයි මේ තියෙන්නේ. මේකෙන් දැම්ම බදින්නේ. උණු උණුවෙම කන වෙලාවට තමයි මේක බදින්නේ. ඒක අර විශේෂ දෙනෙක් නෑවිලා ඉන්නේ ඒ නිසා ඒ විශේෂ දෙනෙක් තමයි උණුවෙම කන්න දෙන්න ඕනේ උණුවෙම කන්න තමයි මේ කට්ලට් එක හදන්නේ වෙනදා හදන්නේ අපි මාස් මාළු මොන හරි ඒ වගේ දේවල් ඒ වගේනේ අද අපි හදන්නේ එග් වලින් ඊට අමතරව ඔව් ඔෂිනී ඊට අමතරව අපි කියන්නේ විතර කරියක් හදනවා කියලා ඒකත් අපි ග්‍රේට් කරනවා ඒකට අවශ්‍ය විතර ටික තමයි ග්‍රේට් කරන් තියෙනවා ඒ වගේම අල ටික ග්‍රේට් කරන් තියෙනවා කැලි මිරිස් ගම් මිරිස් ලුණු කහ කුඩු අවශ්‍ය වෙනවා ඒකටත් ඒ වගේම තක්කාලි කරපිංචා සුදු ලුණු අමු මිරිස් ලුණු ටික වැඩිපුර අරන් තියෙනවා ඊට අමතරව පොල් කිරි ඕනේ හදන්න ඕන ඔය ටික දාලා තමයි කරි එකත් හදන්නේ දැන් බිත්තර කරි එක හදන්නෙත් මේ වගේම ග්‍රේඩ් කරලා තමයි හදන්නේ ග්‍රේඩ් කරලා ඊට අමතරව අපි මේ අලත් ග්‍රේඩ් කරලා තියෙන පොඩක් රසවත් වැඩි වෙන්නයි බිත්තර කරි එකේ ඔකු ගතිය ගන්නයි තමයි එකක් ග්‍රේඩ් කරලා තියෙන්නේ අපි ගෙඩිය ගත්තේ හරි අපි දැම්මම කියනවාද කොහොමද මේ කරි එක හදන්නේ කියලා නැත්නම් අරපැත්තට ගිහිල්ලා කියලා අපි එන වෙනදා වගේම අපි තෙල් චුට්ටක් දාලා ටෙම්පරදුවක් දාලා හදනකන් ඔය පැත්තට ගිහිල්ලායි මේ පැත්තට අනිවාර්යෙන් එනවා සුවඳ එනකොට කොහොමද මේ පැත්තට එන්න වෙනවා ඒ වෙලාවට මේ පැත්තට එන්න අද කාලය ටිග්මන්ට් ටිග්මන්ට් යනවා කියලා අපිට තේරෙනවා ඔව් ඔව් දැන් මේ චිත්‍රපටියත් අරගෙන ඉස්සරහට මේ සිනමා වලවල් තියෙනකෝ රුසියාවේ තියෙන ඕස්ට්‍රේලියාවේ තියෙනවානේ ඔව් දැන් එහෙම තියෙනකොට අද උදේ මෙතනත් මතවාදයක් ගියා මේ එක්කෙනෙක් රුසියාව යන්න ඕන එක්කෙනෙක් ඕස්ට්‍රේලියාව යන්න ඕන මට විනාඩියක් දෙන්න අමතරයක් මේ අමතක නෑ මේකට ප්‍රධාන අපේ චිත්‍රපටිය වුණේක ප්‍රධානම වශයෙන්ම ශ්‍රී රත්න විභූෂණ මහත්මයා සහ උදිත අක්මා ඒ දෙන්න තමයි ප්‍රධාන වශයෙන්ම ඒ කෝඩිනේටර් කරන්නේ විශාල කාර්යභාරයක් කරන කියන්නේ
කිසිම ප්‍රතිලාභයක් නැතුව. ඔව්. ඒකලෝ ඒක කරනවා. ඒකට බොහොම thank you. Right. හරි. දැන් කුමාරය මේ ඔස්ට්‍රේලියාව ගිහින් තියෙන නම වතාවක් විතරනේ. ඒ නිසා ඔස්ට්‍රේලියාව ගිහිලා ඔව් මම වෙල්සන් ගිහිලා තියෙන දෙසද? මෙල්බර්න් නමසරක් ඔස්ට්‍රේලියාවට නමසරක් ගිහිලා. හැබැයි ඔස්ට්‍රේලියාව තියෙන නගර මොනවද කියලා කියන්න දැන් අපිට. ඔයා බලපු නගර. කැන්බරා, බ්‍රිස්බේන්, සිඩ්නි, මෙල්බර්න්, පර්ත් තමනතුනේ. සරත් මේ ඔය කියන තැන් ඇත්තම නම වලින් දැක්කද ඇත්තට? නගර දන්නවා. ඔව්. අතරමැද. අතරමැද නගර අතරමැද මොනවද දැක්කේ? අතරමැද. අතරම වතාවක් කියාම. කියන්න සුලංගේ ඔබ කොහෙද? අතරමැදදී අනේ මොනවද දුටුවේ? අපේ අතරමැද බැටළුව දැක්කා. මෙතන නිදා ගන්න පාර මෙල්බර්න් වලින් ගිහින් සිඩ්නි වලින් ඇහැරෙන්නේ. උදේ හරි සීතල ෆ්ලයිට් එකට නැගගිලා ඉඳන් හොඳ කපල පුදි ආයි බහිනකන් දැන් නෑ නෑ හොඳයි නේ පැහැරගෙන යන්න පුළුවන් ඕන කෙනෙක් ඔය විදියට ෆ්ලයිට් එක උඩ ක්‍රිකට් ගන්න නෑ ඒ උනාට ෆ්ලයිට් එක උඩ එක එක දේවල් කරලා තියෙනවා නේද අපි ඉස්සරහට ඒක කියන්නේ එක ළඟ ඔක්කොම දේවල් කියන එක හරි නෑ කරපු දේවල් ඒ තරම් පැහැගන්න උඩ නිකම්ම ඉන්නත් බෑනේ අපිට එතනක ඉන්න පුළුවන් නෑ කලින් ප්‍රශ්නේ උත්තර දෙන්නකෝ දැන් ඇයි ඒ තරම් ඒ මතක නැත්තේ අතරමඟ දකපු දේවල් ඈ අනේ දෙයිනේ කියලා මං හරි ආසෙන් නිදාගන්න මම දැනුත් එහෙම මේ කොරෝනා කාලෙත් එකත් පුරුදු වුණා මේ කාලෙත් හොඳට 11 දෙනා හොඳට නිදා ගන්නවා ඒක හරි නරදක් දෙක ඔගේ අයවක් කතා කරන්නේ කිසරක් ගියා කියලා හය පාරක් ගියා නම් සරයක් ආ යන්නත් මෙල්බන් දන්නවා මෙල්බන් මෙල්බනි සිඩ්නි දන්නවා සිඩ්නි දන්නවා කැන්බරා දන්නවා ඒ ගිය මොනා මේ බඩු ගන්න ගිය තැන්ටි ගන්නවා හෝල් එක ගන්නවා නාටි වෙන්නපු වෙන මොනක්වත් දන්නවද කියලා නෑ ඔබත් දන්නේ තව ගියාට කමක් නෑ ඒක ඔස්ට්‍රේලියාව මොන වෙන මොන දැනගන්නද බැටළුව කී දෙනෙක් හිටියද බැටළුව කීයක් හිටියද ධන පිටි හෙක්ටයර් කීයද හෙක්ටයර් කියන මට වැඩක් නෑ නේව සමහරේ උඩ කොටලුව කියනවා බැටළුව බැටළුවට තව සිද්ධි තියෙන හැබැයි ඊට ඉස්සෙල්ලා මට විතර ප්‍රශ්න ටිකක් අපි යමුනේ ඔව් අපි යමුනේ දැන් මේ සරත් ඇයට අහන්න තියෙන්නේ ප්‍රශ්න මට අහන්න ඔව් හරි ගෑස් එකක දැන් මිල කීයද දැන් නව මිල. මේක වෙනස් වෙනවා නේ. නෑ ඒක දන්නේ දැන් මිල කියන්නේ. වර්තමාන මිල. ඊයත් තමයි දන්න කාලේ කරනද? දන්න කාලේ ගෑස් එකකින් උයලා කාලා නෑ නේද? අද උදේ වෙනකොට මිල කීයද? 1000ක් තියෙනවා. නෑ මන් දන්නේ නෑ. මන් දන්නේ හරි. ඒක අපි නෝනාගේ මාන්න ඕනේ. ඔය ගෑස් ගන්න වැඩ ඔක්කොම ඒක නෑ. ඉතින් දන්නේ ඇතර. පාංගිරිය දන්නේ නැද්ද පාංගිරිය පාංගිරිය 170 ආ දැන් ඒක නෑ නෑ හරි ගිනා වෙනවා ඒක දන්නේ නැද්ද ඒක දන්නේ නැද්ද පාන් ගන්නේ රැයට කන්නේ හැමදාම පාන් දෙකයි කොහෙන්ද පාංගිරිය එන්නේ ඒ පාංගිරිය මිල දන්නේ ප්‍රශ්න දෙකම ෆේල් ඒ 180යි නේද 90යි ආ 10ක් වැඩිලා කියන්නේ ඊයේ එනකොට 10ක් ඒ ගණන්නේ පැත්තේ අපේ පැත්තේ 170 හෙට වෙද්දි තව වැඩි පරණ පාන් මාර්ගම ඒ පරණ පාන් මාර්ගම මාර්ගම නේ මම රිපීට් අහනවා කැමති මොන චිත්‍රපටියක් උගත්ද නමද ලංකාවේ තුමන් ගන්නදී තුමන් ගන්නදී ඇයි ඇයි මම ලංකාවේ මම කියන්නේ මහ පොළවේ ශ්‍රී ලංකාවේ මහ පොළවේ තමයි අබිලින් මාම ජෝබ් වික්‍රමී රංගපාවු ඒ කලාකරුවගේ චරිතය මම දැක්කේ ඒක මොකද කියන්නේ ඇත්ත මේ පොළවේ අපි අපි හිත හිත චිත්‍රපටි කරන්න පුළුවන් මේ පොළවේ ඇත්ත මහගමසේකරයන් එක චිත්‍රපටයක් කරන්න දැන් මම කිව්ව වැලිගතර නිහල් සිංහ මහත්මයා මම ඊට පස්සේ ඒක සිරිබෝයයේ තිබ්බේ නැද්ද සිරිබෝයයේ සිරිබෝයයේ තිබුණේ තුමන් හන්දි තාම දරුණු විදිහටම තියෙනවා තුමන් හන්දි තමයි මම හිතන්නේ මම සිංහල සිනමාවේ ආසම චිත්‍රපටය හොඳයි මේ ඊළඟ එක ලංකයි කැමතිම විලන් කවුද දුෂ්ටයා 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 හරි කැමතිම කියලා මං කියන්න ඈ කැමතිම ඩොමිජයවර්ධන ඩොමිජයවර්ධන පීදාස් ගුණසේකර ඉන්නවා ඉතින් මං එක්කනනේ හැවිවා තුන් දෙක තුනක් ඒක තමයි දැන් ඔයා කියනවා දැන් ඒ පීදාස් ගුණසේකර ඉන්නවා එච් ජී කුල තුන් දෙක ඉන්නවා එහෙම නේද ඒක තමයි රක්ස් කොලි පිලි ඇයි අර 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 එතර දුෂ්ටයා කැමති එයා එයා විශේෂත්වය අනිත්‍යයි එයා මෙහෙමයි දැන් අපි 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 හිතන් ඉන්නේ දුෂ්ටයා කියන චරිතය අර නිකන් ඒ නඩන්නා රජ්ජ අපි ඉගෙන ගත්තා අර ඉන්දියානු ආභාෂික ඔව් ඩොමී ජයවර්ධන ඒක නිකන් ඒ දුෂ්ටයව ඒ කෑ ගහන එක ඇඟ ඇතුළට දාලා තමයි මොකද කියන්නේ පරිස්සම් ඉන්නවානේ මෙයා
අතුලාන්තෙන් දෘෂ්ටිය තියාගත්ත. ඔකම නේ ආනන්ද ජයරත්නගේ තිබ්බ නේද? ඔව් තිබ්බ ආනන්ද ජයරත්න කොල්ලරත් රඟපාවනේ. විලන්ටත් හිටියා. හිටියා. ඉතින් කෙලින්ම එක විලන් නෑහුවෙම. ඒකනේ. නිකන් පහවටම බෑ. නෑ. ෂාරුකුත් විලන් කරලා ඉස්සර කාලයක් ඊට පස්සේ කොල්ලා වුණා. ඔව්. කොල්ලා ඉස්සර මට ෂාරුකුත් කියන්නේ. අනේ ෂාරුක් ගැන මතක් කරපොඳ මට මේ ප්‍රශ්න වලින් පිටිකට තව දෙයක් අහන්න. දැන් මෙතන ඉන්න අමීර් ඛාන් වෙන්න ගියපු එක්කෙනෙකුත් ඉන්නවා ෂාරුක් ඛාන් වෙන්න ගියපු එක්කෙනෙකුත් ඉන්නවා. මේ අමීර් ඛාන් වෙන්න කොච්චර උනන්දුව තිබුණද කියොත් මේ පළවෙනි දවසේ ගියා ජිම් ගිහිල්ලා හොඳට මහන්සිලා බර හස්සලා තියෙන ඔක්කොම දේවල් ටික් කළා. ඒක දෙවෙනි දවසේ මිනිස්සු හොයාගන්නත් නැහැ. මම නෙමේ කෙනෙක් ඉන්නවා. අමීර් ඛාන් නේ. මේ අමීර් අමීර් යා උනේ ඔක මේකයි මේ ගන්නාර තිරංග කාලේ දැන් අපි අපි දෙන්න ඉතින් ඛාන් වුණා එහෙම ඉතින් නිලේන්ද්‍ර අයියා ඔබ බලහන් උඹලා හැටි ඈ බලපන් ගායි වයස කීයද බලන් උඹලා වයසමනේ බං ෂාරුක් ඛාන් කොහොමද ඉන්නේ ඈ අමීර් ඛාන් කොහොමද ඉන්නේ එද ඔහොම පුළුවන් උඹලා ඇඟල බස්සන්න ඕන නෑ 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 උඹලා බස්සන්න ඕන මං ජිම් එකක් ලෑස්ති කරනවා හෙට උදේ ඉඳන් එනවා ගුව මේ වාහනේ එනවා අපි එක යනවා ගුව ඩවුන්හෝල් ඩවුන්හෝල් එකේ අර මේ අර ඇත්ලටික් කරන ඇයට තියෙන ජිම් එක දැන් ගියා පළවෙනි දවසේ එක්සයිසස් ටික දුන්නා දිවිලා පවුවද මගේ මෙන්න මේ ඔක්කොම මෙහෙ රිදෙන්න අරගෙන උණ උණ අත්තියන් උණාලං අනිත් එක්කෙනාට අත් දෙක උස්සන්න බෑ මේ දේ මෙච්චරයි මෙච්චරයි උස්සන්න උනේ ෂාරුක් කන්නේ ඒ මල්ලි කෙනේ ෂාරුක් ඒ ෂාරුක් කමීර අර මම දීලා තිබ්බ මල්ලි කෙනේ මං ගා මල්ලි එන්න එපා මේ වැන්නේ ගාව අපි ඔව් වැන්නේ ගාව බෑ බෑ නෑ යන්න බෑ මේ අමාරුයි මේ මේ කියලා ඉතින් අපි දැනගත්තා මේක හරියන්නේ නැහැ. හැබැයි අරයාගෙන් බේරෙන්නත් බැහැ. නේන්ද්‍රයි ඇවිල්ලා අකුරට වැඩ කරන මනුස්සයා. එතස අපි අරයා වල්ල ගත්තා. කවුද? ඒ ත්‍රිවිල් එකකුත් එවනවා. එමු අපි ත්‍රිවිල් එලවන්න එපා. යාපනයේ දැනගත්තා. අඩ ගා අට ගහලා පෙන්වන්න ඕනකට ඩවුන් හෝල් එකේ නැත්තම් බැහැ. නැත්තම් කැරක්ටර් එක දෙන්නේ නැහැ කිව්වා. හරි. මේ තණ්හා රති රඟ. ඔව් ඊට පස්සේ දැන් ත්‍රිවිල් එකකුත් එවනවා අර ගත්ත එක. අපි ත්‍රිවිල් එක එලවනවා. ඊට පස්සේ දැන් කොහොමද වස්සන්නේ? නොකා හිටියා. අන්නේ ඔයා කියන්නේ මට නොකා ඉඳලා එහෙම ගස්සුවට පස්සේ ආ ඔය දින්නේ මං කියන්නේ ජිම් ගිහිල්ලා නෙමෙයි ඔය ඉන්නේ ෂාරුක් ඛාන් කියන්නේ මට රේණුකා බාලසූරි මහත්මිය දෙන්නේ ක්‍රීම් කැකර දෙකයි ඉතල් ගිරියයි දෙන්නේ මියා බොරු කියන්නේ මෙයාට මමනේ ඒක කොල්ලට රඟපෑවා එල්ලේ ලව් එකක් තිබුණේ මෙයාල මේගොල්ල හොඳ නේ මේගේ මං ඉතින් බිස්කට් දෙයක් කාලා කේක් දෙයක් කාලා ඉන්න මට එන්න දෙන්නේ නැහැ කැමරේ ටේබල් එකට නැහැ මාව අදින් තියෙන කොම්බ කෙල්ලට ලව් කරන සීන් එකක් තියෙනවා ඔබ බස්සල් ලස්සන ස්ලිම් එකේ ඉන්නවනේ කමන්නේ පුදු පුදු ක්‍රීම් කැකර් දෙක වගේ ඒ කියන්නේ ලිකරුත් ඒකට සම්බන්ධයක් තියෙනවද නැහැ දුන්නේ අක්කා මම ඉතින් ලිකරුත් එවනවා ඒක බස්සන්න නෑ නෑ දුන්නේ නෑ ඕගොල්ලන්ට ඒක සැලකුවට මට අන්ත සැලකෙලි තිබ්බේ මට අන්තිම දවසේ ඔක්කොම ගෙනත් දුන්නා ළඟට ෂූටින් කරනට පස්සේ දැන් මොකද දැක්කන්නේ මූට නෑ ඔක්කොම මට දුන්නා එක්කම ඉතින් කන්න බෑනේ ඉතින් අන්තිම මොකද එහෙම දේවල් වුණා නමුත් ඉතින් සිනමාව ඉතින් tire දකිද්දි මම අද මම ඉන්න අද රෝගී වෙන අපේ ජැක්සන් ඇයට නිතරම මතක් කරන්නේ අපි දෙන්න සම්බන්ධ මට කිව්වා මල්ලි ලංකාවේ හොඳම චිත්‍රපටි දානවන යම් කිසි ෂෝකේස් එකක් ඇතුළත තන්නාරත් තිරංග නිවුස් පේපර් ෆිල්ම් දෙකම ඇතුළත දාන්න වෙන හොඳම ෆිල්ම් තියෙන ෂෝකේස් එකක් තියෙනවනේ මෙහෙම ඒක ඇතුළත යනවා හැබැයි ඉතින් ලංකාවේ සිනමාව මෙහෙමයි ඕන එක්කෙනෙකුට පුළුවන් සිනමාව හොඳ සිනමාවක් කරන්න ඒකේ තියෙන තින්කින් එක සහ සිනමාව වර්තමානයේ සිනමාව තියෙන්නේ කොතනද ලෝකේ දැන් හොඳම සිනමාව තියෙන්නේ ෆ්‍රාන්ස් සිනමාව. එතකොට ෆ්‍රාන්ස් සිනමාව කොහොමද අපි ග්‍රහණය කරගන්නේ? දැන් ඉරාන් සිනමාව දියුණු වෙලා තියෙන්නේ. හේතුව ඒකල ගන්නේ ෆ්‍රාන්ස් සිනමාව. ඒකලට ඇමරිකාව තහනම්. එතකොට ෆ්‍රාන්ස් සිනමාවෙන් තමයි ඉරාන් සිනමාව සියල්ල ගන්නෙ. එතකොට උන් ඊටාම පොඩි ප්ලොට් එකක් මේක වෙන්න පුළුවන්. ඒක ඩෙවලොප් කරනවා මෙහෙම. ඩෙවලොප් කරලා දෙන්න. අපි හැම නෙවෙයිනේ. ලොකු ප්ලොට් එකක් ගන්නවා මෙහෙම. අරගෙන හොම කරලා පොඩියට දෙන්න. අරකල පොඩි එක කරා මෙහෙම දෙන්න. ඔන්නෝකයි වෙනස. වෙනස. කරි එක හදලා ඉවරයි නේ. පෝෂණ රසම රස බිත්තර කරි එක හදලා ඉවරයි. ඒක තාම දුම් දාන එකත් පොඩ්ඩක් ඉඳ අඩු කරලා පෙත් තියලා. දැන් මම කට්ලට් එක බැද තමයි හිටියේ. බැද හිටියේ. මෙන්න මේ විදියට රන්වන් පාට වෙනකන් බැද ගන්න. බැද ගන්න ඕනේ සාමාන්‍යයෙන් කට්ලට් වගේ බදිනකොට තෙල් ගොඩාක්ම රත් කරගන්න හොඳ නැහැ. එමුනොත් එම කළු පාට වෙනවා. හා හා. ඒ නිසා මෙන්න මේ විදියට අවශ්‍ය ගානට තමයි තෙල් එක රත් කරන් තියෙන්නේ. දැන් ඉතින් මේ ටික බැද ගන්න තමයි තියෙන්නේ. දැන් රසවත් බිත්තර කරි එකක් තියෙනවා.
අපි ඒක කන්න පාන් ටිකකුත් තියනවා ගෙනල්ලා අපිට ඉතින් අර මිල දාන්න නැති කට්ටියට පුළුවන් අද කන්න. එහෙම ප්‍රශ්නෙකුත් තිබ්බනේ නේද? ඒ නිසා පාන් ගෑල දෙනවා කට්ලට් එක පාන් කරනවා නම් එහෙම කන්න පුළුවන්. කරිය එකත් එක්ක කනවා නම් එහෙම කන්න පුළුවන්. පාන් කියනකොට කුමාරයයි හරි සන්තෝෂයි. ඔව් ඒවා. ෆේවරිට් නේ. ෆේවරිට් කියන පාන් තියනවනම් ලෝකෙම නැතක් කොහොමද? වැඩන්නේ නැහැ. විශේෂයෙන් රෝස් පාන්. මම 170 දිනවල දන්නේ කවුද දන්නේ එකපාරට 190 කියලා. ඔගොල්ලෝ මේ රටේ තත්ත්වය දන්නේ මේ උදේ නැගිටිනකොට නේද මේ අපිට අපිට අපේ පාංගෙදි දිහාමද මට බලන් ඉන්න කියන අපි පොත් ලියන්නේ නැද්ද පොතක් කියවන්නේ නැද්ද සිද්ධාවක් කරන්නේ නැද්ද දවල් ඉඳන් එක වෙනස් කරන උඩ නේද රට රටත් එක සංවේදී වෙන්නේ මන් දැන් පාඩු වෙන්නේ මේ සංවේදුණත් එම හරි අම්බෝ හරි අමාරු ඒ කියන්නේ ඔයා සංවේදී කලාකරු වෙන්නේ නෙමෙයි නේ 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 ඉස්සර හිටියා දැන් අයින්ම වෙනා දැන් කොහමද දැන් ටීවී මෙහෙම හිටියට සම්පූර්ණයෙන් බලන්නේ දැන් සාමාන්‍යයෙන් අද ලංකාව බැලුවම ලංකාවේ ප්‍රශ්න නැහැ ප්‍රශ්නේ ළමයි සින්දු කියනවා දස තරුණ සින්දු කියනවා මේ සමස්ත ඒ වයස කය කියන දස වයස කට්ටිය කියනවා මේ රටේ නටමින් ගයමින් විනෝදමින් කමින් බමින් ඉන්න රට න්ියුස් බැලුවොත් තමයි කේස් එක පුළුවන් නම් න්ියුස් වලට මොකක් රියැලිටි ෂෝ එකක් දාලා ඒක දැම්ම වුණාට ලංකාව දන් දන් තන් දන් තන් ගාලා ඉන්නවා කියන්නේ ඔය න්ියුස් එනකොට මට හරි අමාරුයි මං ගෙදරින් එන්න කියලා නන නැවල් මයි ලීඩ්ල ඈතට ගිහින් ඉන්නේ ඒක කෑ ගහනවා අනවන් ප්‍රශ්න අහනවනේ ඌව උළුවට ගන්න මේ මේ ප්‍රශ්න ඒ පැය භාග විතරක් මගේ එනවා මේ න්ියුස් න්ියුස් වලට ත්‍රීලි ටිකක් ගහලා දැම්ම නම් ෂට්ටක් නෑ ඌව දාන්නේ නේද නෑ ඒක මේක ඔය ලංකාවේ ප්‍රශ්නේ තියෙන එකම පොඩි ප්‍රශ්නේ තියෙන්නේ මේ Tamanට අදාළ නැති විශ්ය කරන එක දැන් රඟපාන අය දේශපාලනය කරනවා දේශපාලකයන් සින්දු කියනවා දොස්තර උරු නටනවා නටනේ උන් දොස්තර වැඩේ කරනවා අදාළ විශ්ය කරා නම් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඔව් දේශපාලන කරන අය ගයි ගැහිලි ගහනවා. එහෙම අදාළ නැහැ. එතකොට තමයි අදාළ නැති වගේ. ඔව්. ඔය ළමයි උපන් දිනේ උපන්නට සාදින නම දෙන්න ගියම රංගන ශිල්පී. හරි රස්සාව මොකද? රංගන ශිල්පී. නෑ රස්සාවක් නෑ. එහෙම නෑ රංගන මොකද්ද දැන් මොක ආයතනයක රස්සාවක් දාන්න ඕනේ. මොක රංගන බැයි ඒක මොකද ඒ කියන්නේ ලංකාවට ඒ එනමත් නැහැ නෑ ඉතින් ඔන්න අපි දරුවෙක් වෘත්තියක් වශයෙන් පිළිගන්නේ නෑ ඒ කියන්නේ බැංකුවකට ගියාට පස්සේ ණයක්වත් දෙන්නේ නෑ වෘත්තියක් වශයෙන් පිළිගන්නවා ඡන්ද කාලෙට ඔව් ඒ ඡන්ද කාලෙට දේශපාලඥයන් ස්ටේජ් වල නගින්න එක වෘත්තියක් ලෙස ගන්නවා ඒක අපි නැතුව බෑ බලමුකෝ ලබන සැරේ කට්ටිය නගින කට්ටිය මම බලන් ඉන්නේ දැන් අපත්‍රා යනවා නැත්නම් අපි ප්‍රශ්න අහමුද නෑ අපි අවසාන ප්‍රශ්න අහමු නේ එක ප්‍රශ්නයක් අහමුකෝ අපි මෙයාගෙන් ඔව් අන්තිම ප්‍රශ්නේ රටට මොකද වෙන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් රටේ දැන් තියෙන තත්ත්වය අනුව වෙලා තියෙන්නේ රට මොකද වෙන්නේ වෙලා තියෙන්නේ ගොඩ යන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නෙට උත්තරේ හදා ගන්න වෙන්නේ ගොඩ යන්නේ කියන්නේ දේශපාලකණිය ගොඩ යන්නේ විදිහද ඒක ගොඩ ගිහින්නේ තියෙන්නේ ඒ දේශපාලකණිය ගොඩ ගිහින් තියෙන්නේ රටේ ජනතාව කොට යන්නේ කොහොමද කියලා අර ඔයා මේ ඔයාට කියන්නේ මෙහෙම කරා නම් හරි අර කිව්වයි ඔක්කොම දැන් හොරුනේ මුළු සිස්ටම් එක සිස්ටම් එකේ පොඩි කාර්යාල කාර්ය සහායක පොඩි එකක් ගන්නවා වැඩ කරනකොට එතනින් පටන් ගමු අතු ගන්න එක්කන අතු ගන්න එතනින් පොඩි එකක් ගන්නවා කුණු ගිනින එක්කන කඩවල වලින් පොඩි එකක් ගන්නවා එතනින් පටන් ගන්න ඊට ඉහළ එක්කන තව ටිකක් ලොකු එකක් ගන්නවා ඉහිටිහිල එක්කන ලොකු එකක් ගන්නවා ලොකුම තැනට යනකොට ලොකු ගොඩක් ගොඩාක් ගන්නවා දැන් ඒ ඔන්න තමයි මේ අර ආදායම විෂමතාවයේ තියෙන බෙදියාම තියෙන ඒ හරහනේ තියෙන බෙදියාම එන පොඩි මේ එක්කන ගන්න පොඩියට රුපියල් 100යි උඩ මේ එක්කන මිලියන 100යි ඔය ඔය පොඩි එකක් තියෙන්නේ දැන් ඕක තව ටිකක් ඩෙවලොප් කරගත්තා නම් මං හිතනවා මේක ඉස්සරහට රට ඉතාම හොඳ තැනකට එනවා ඉතාම හොඳ තැනකට. ඒක ඒකට චුට්ටක් එකතු කරන්න ඕනේ. මම මේ මෑත සිද්ධියක් ගන්න. දැන් අපි කියනවානේ ලොකු දේශපාලඥයෝ හොරු සෙට් එක කියනවානේ. දැන් අපි එකට ඉන්නකොට මං ඔයාගේ පෙට්‍රල් රීටින්ට මම හොරගම් කරනවා. කංගු මිටිය 50ට දෙන්න පුළුවන් ඒ 160ට විකුණනවා. ඔව්. දැන් මේ අපි ඔක්කොම හොරු වෙලා තියෙනවා. ටික මේ යහපහසේ දැන් අම්මත්තන පාංගිඩින උතරකම්. සීල්ලේ. සීල්ලේ දැන් මේක නේද? දැන් පාංග ගෑම කීයද? ඊට වඩා දැන් ටර්පින්ටයින් දාලා දැන් බෝතල් දීලා අනේ අර වාහන කරු 30000 40000 උන්ගේ එන්ජින් ඉවරයි.
එතකොට දැන් මේ එතකොට ඒ අපි එකට දැන් අයින්නකොට අපේ ප්‍රශ්න ටික අපි විසඳ ගන්න බෑ නෑ මේ මේ අපි අපි තොරගම් කරන සයිසෙකට වෙන්නේ දැන් මේ මේ රටම හොරු වෙලානේ තියෙන්නේ මේ මේ සිස්ටම් එක උනාම අනික් කට්ටත් එහෙම නේ ඉහළේ ඉඳන් පල්ලේ ඉඳන් ඉහළට සීරුම් දෙනවා මේ අවුරුදු ගානක වෙච්ච දෙයක් නේ මේක එතකොට මේක මම උදාහරණ එක පඩොස් ගාලා මේ සුනාමිය කව ඔක්කොම ගහන ගිහින් හෙට ඉපදෙන එකයි ඉඳන් හදන්න පුළුවන් නම් හදන. එහෙම රට වෙන්න ඕනේ. එහෙම තමයි ඉස්සරහට වෙන්නේ. තව එකක් අහන්න අපි වෙලාවට නෝනේ හැබැයි ප්‍රශ්නේ අහන්න කලින් මේ පොඩි දෙයක් තියෙනවා අහන්න දෙන්න. පොඩි කොටසක්. අපි මේ මේ මේක අහලා ඊට පස්සේ ඒකට කතා කරමු. ඒ ලෝලහම දැන දැන මා ලක්ක වෙනවා මගේ ලොකු දුවක් ටික ටික ඈතට යනවා මගේ ලොකු දුවක් ටික ටික ඈතට යනවා අපි උදාල යන්නේ නැහැ නේද ඒ සින්දුවෙම දැන් මේක මොකද මේ මම නෑ දාලා යන්නේ මමගේ දෝනි දැන් මම දාලා ගිහිල්ලා ඉන්නේ ඩුබයි රටට ගියා එයාත් දැන් ගිහ තාත්ති මන් තනියෙන් ඉන්නේ කාමරයක් කියලා කිව්වා ඔය මම ලිව්වා වැඩි වියට පස්සෙච්ච වෙලාවක මොකද දැනුත් එයා තනියෙන් රටකට ගිහිල්ලා ඉන්නවා ඒක තමයි මගේ රටේ තත්ත්වය නිසා නැත්තම් මේ හොඳ රස්සාවක් කරගෙන හිටියේ නම ඉතින් මොකද අහන්න මොකද මගේ මම දන්නා මේ සින්දුව ලිව්වේ තනියම මුහුදු වෙරළක ඉන්නකොට කියලා මං ඇහුවේ අයියා අපිව දාල යන්නේ නැහැ නේද දුවල ළඟට කියලා මොකද අයියා මේ රටේ ඉන්නට ඕනේ කලාකරුවෙක් තව බොහෝ දේවල් කරන්නට ඕනේ කලාකරුවෙක් මං හරි වචනේ කියන්න ඔය දෙන්නම සැබෑ කලාකරුවෝ මම ඒකයි ප්‍රශ්නේ ඇහුවේ ලෝකේ මම දන්නවා කතා කරන්න බෑ මෙයාට ඒ දින ලෝකේ තියෙන්නේ ඒ යම් ඔය දෙක විතර එනවා යනවා ඔක සාමාන්‍ය ධර්මතාවය ඒක ඔක ගැඹුරු එකක් ඔව් ගැඹුරු දෙයක් ඒක බුද්ධිසම් වල තියෙන ගැඹුරුම එකක් ඉතින් ඒක මම හිතන්නේ හැමෝටම පොදි ඒක මල්ලි කිව්වා වගේ නේ මට අදාළ අපි දරුවෝ වෙනුවෙන් දේවල් කරා ඒවල් දරවල් අර මේ ඔක්කොම හදුවට දැන් ඒගොල්ලෝ මේවා දාලා යනවා අපි නම් මම ට්‍රයි කරන්නේ මොනවා හරි අර අපි කියන්නේ මරාගෙන මේ ඉන්න මේ පොළවේ අපේ පොළවේ අපි මේක කොහොම හරි හොදාගා මට කොමත් තරට්ටයි මට මේ රටේ ඕනම ගේකට ගිහිල්ලා කන්න බොන්න ඕන කෙනෙක් දෙනවා කියන්නේ මේ රටම අපිට ආදරෙයි අපිට තෝගෙදර ඵලයන් කියන්නේ හරි බූරුවා බල්ලා කියලා අපිට කවදාවත් බලන්නේ නැහැ මේ රට ඉතින් මේ රට තමයි අපි නැගේ රට නමුත් ඉතින් යම් කිසි මොහොතක දරුවෝ එන්න කියලා කිව්වොත් ඉතින් යන්න වෙනවා ඉතින් ඊට කලින් සරතු මමයි ඉවම ඉක්මනින් අපිට නිෂ්පාදකවරෙක් අමුණ ගාම තව චිත්‍රපටි තුන හත දෙක තුනක් තියෙනවා ජාතියට දෙන්න අපිට වෙන ලොකු බලාපොරොත්තු නැහැ කියන ලොකුට දැන් පිටකොටින් ඉඩමක් ගන්න කුණුගේ ගොඩින් ගයක් ගන්න ලෝකේ හොඳම කාර් එක ගන්න එහෙම ලොකු බලාපොරොත්තු නැහැ අර අර මම දෙන්න කුමාර කුමාරව ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ මේ කියන්නේ මොකද දැන් වෙන්නේ රට ඔන්න තමයි වැඩි තියෙන කියන්නේ මේකේ ලංකාවේ ආගමික සංස්ථාවට ඉතා විශාල කාර්යභාරයක් තියෙනවා ඒක මොකද මේ වෙනකන් අපි පොඩි කාලේ ඉඳන් ආගමට බය වෙලා හිටියි. හුඟක් බය වෙලා පව කරන්න බය හිටියේ මිනිස්සු. ඒක හන්ද තමා මේ දක්වා මේක රැකලා තිබිලා දැන් ඒ බය නැති කරලා තියෙනවා. ඒ බය නැති කරලා තියෙන ආගමික නායකයෝ සහ සියලුම දෙනා. ඔව්. ඒකලෝ අතේ ඒකෝ තමයි විනාශ කරේ. විවස්ථාව බුදුහාමුදුරන්ගේ ඒක පක්ෂක විවස්ථාවක් නෙමෙයි රටේ විවස්ථාවක් නෙමෙයි ඒ විවස්ථාවට නෙමෙයි වැඩ කරේ සියලුම දෙනා බහුතරයක් දැන් අපි උදාහරණ වශයෙන් ගහමු අපේ කාර්යභාරය සිද්ධ වුණාද කියලා කවුරු හරි ඇහුවොත් එහෙම ඔකල කලාකාර විදිහට කාර්යභාරය සිද්ධ වුණාද කියලා අපෙන් ඇහුවොත් අපිට ඔව් කියන්න පුළුවන් බය නැතුව අපි දෙන්නට ඔව් කිව්වේ දැන් අපි ඇහුවොත් හාමුදුරු කෙනෙක්ගේ මේ කේන් තියෙන්නේ මේ කියන්නේ දුකෙන් ඔකලගේ කාර්යභාරය කළාද කියලා මේ අවුරුදු 100 ඇතුළත මොකද කාර්යභාරය එක්කෙනෙන් ඉවයි යවලා තියෙනවා
අවුරුසියා තුත එකිනෙකත් හාමුදුරු කෙනෙක් මේ මිනිහෙක්ව නිවන් යවලා දිනවා. ඒකළු නිවන් ගිහින් දිනනවා. එතකොට බුදුහාමුදුරු විශේෂ වෙන්නේ නිවන හන්ද. නැත්නම් සාමාන්‍ය ශාස්ත්‍රවල එක් විතරයි එයා. එයා මනස විච්ඡේදනය කළා ඊට එයා තමයි කරලා දිනේ. ඒක අනුව අභියෝග කරනවා. එක්කෙනෙක් නිවන් යවලා දිනවා මේ අවුරුසියට. ඒකළුගේ කාර්ය කළා නැහැ ඒගොල්ලෝ. දේශපාලනයේ බුදුහාමුදුරනේ දේශපාලනය කියන්නේ දෙක. මේ තමයි දෙ. ඒක මගේ ඒකට එකතු කරන දේ තමයි. මමයි සරතුයි. මට සතුටු අද. හෙට මම මේ අපි දන්නේ මේ තියෙන රත්යන්තොල මොන මොන මායි සර අදට මේ පොළොට අපි රටට දේවල් ගෙනාපු මිනිස්සු. රටෙන් අරගෙන ගියේ නැහැ කිසි දෙයක්. මේ රටේ කිසිදු දෙයක් මේ වැලි කැටික දෙයක්වත් මේ රටෙන් අරන් ගියේ නැහැ. අපි රටට ගෙනාව ඉස්සරහට රටට ගෙනත් දෙනවා. ඒව කරන්නේ කලාකරුවෝ ක්‍රීඩකයෝ විතරයි. කලාකාරයා සහ ක්‍රීඩකයා තමයි මේට ගෙනල්ලා දෙන්නේ. ගණම් ගෞරවය මං සල්ලි නෙමෙයි. ගෞරවය ගන්න. ඒ කියන්නේ අවසානයේ ඒ තමන්ගේ සබ්ජෙක්ට් එක තමන් නොකරන එකේ ප්‍රතිපාක. අවසානයේදී තෘප්තිමත්ව ජීවත් වීමේ රහස. අපි ඔෂිනිගේ පැත්තට ගිහලා ඒක බලලාවිලා අපි මේ කතා බහේ අපි කාලේ අපි දන්නේම නැති ඉවරුණා. ඒක ප්‍රශ්නයක් තියෙනවනේ. ඔව් ඒක අහගන්නවත් වෙලාවක් නෑ අපිට. අපි ඔෂිනි. හරි. දැන් අපි අපේ වැඩ කටයුතු ඔක්කොම අවසන්. අපේ අවසන් නිමාවට ඇවිල්ලා තියෙන්නේ කට්ලට් එකත් හදලා ඉවරයි. කරි එකත් හදලා ඉවරයි. ෂෙෆ් මොකද කියන්න තියෙන්නේ? දැන් ඉතින් මේක කාල වේලාව බලලා හොඳට රස විඳින්න තමයි තියෙන්නේ. රස විඳින්න තමයි තියෙන්නේ. අද අපි හදුවේ සම්පූර්ණයෙන්ම එග් වලින්. ඔව් බිත්තර වලින් හැදුවේ. බිත්තර කට්ලට් අලුත්ම විදිහේ බිත්තර කට්ලට් එකක් හැදුවා. ඒ වගේම ඒකටම හරියන්න අලුත්ම විදිහේ බිත්තර කරි එකක් හැදුවා. අපි හැමදාම මස් මාළු වර්ග දාලා කට්ලට් හදනවා. හදලා බලන්න. හරිම ලේසි බිත්තර වලින් හදලා බලන්න. අපි අද මේක අපි අමුත්තන්ට දීලා අපි රස විඳිමු. හරි. හොඳයි. ඉතින් මේ බොහෝ දේවල් අපි කතා බහ කරා. මම හිතනවා ඒ තුළ ඔබට ගත හැකි බොහෝ දේවල් අපි කතා කරා. ඒ තමයි අපේ සතුට. ඒ තමයි මේ වැඩසටහනේ පරමාර්ථය. ඉතින් අයියා අද දවසේ මේ වැඩසටහනට සහභාගී වුණා. ඒක නියමක් කියනවා නම් අපි ගොඩක් සතුට වෙනවා. මම ඇත්තටම මේ සරත් වේමාව මෙහෙම එකතු කරපේ හොඳයි. අපි දෙන්න මේ තියෙන අර්බුදකාරී තත්ත්වෙන් ඈත් වෙලා ගෙවල් ටික තෙල් නැති පස්සේ අපි හමු වීම හරි අඩුයි. ටෙලිෆෝන් එකෙන් විතරයි කතා කරන්නේ. මේ මේකට වාඩි කරපු එකත් ලොකු දෙයක්. දැන් දෙමින් මේ තව පැයක් කීපයක් අපි දෙන්න. එතකොට එකටත් ඉන්නවා ටික වෙලාව. ඉතින් ඒකට උදව් කරපේ හොඳයි. වැඩසටහන බොහොම ලස්සනයි. අර මේ අනවශ්‍ය ප්‍රශ්න නැතුව හදවතින්ම ජීවිතය ගැන කතා කරනවා. මාව එක විරෝධයක් තියෙනවා මේ දුවගේ සිම්මට කියන්නේ නැතුව දාලා මාව අඬෝපි එක ඒක අපහසුතාවයක් නෑ අපහසුතාවයක් නෑ මොකද අපි නිෂ්පාදකතුමා කියන සම්පූර්ණ වකීම ගන්නවා කියලා මොකද මේ මම හිතුවෙත් නැති දෙයක් ඉතින් මේකෙන් ඒක හැබැයි මම හිතනවා එකෙන් අයියගේ තාත්තා කෙනෙක්ගේ තියෙන සෙනෙහස එයා දැනුත් තනින් ඉන්නේ ඔව් වෙන රටක ඒකයි මට දුක ඉතින් ඒකයි මම අර කිව්වට යන්න වෙයි කියලා මොකද ඒක යාම තනින් තියන්න බෑ ඒකෙන් එහෙමට යන්න එපා. ඒක අපේ ඉල්ලීමක්. ප්‍රේක්ෂකයෝ නෑ ගිහින් ඉඳලා සෙටල් වෙන ගා ඉඳලා එන්න පුළුවන්. එන්න පුළුවන් නේ. තරතයි. බලලා එන්න පුළුවන්. අයියලා තමයි කියන්නට පුළුවන්. ඔව්. අතන මේ හොඳයි වැඩසටහන ඔබ දෙපළටත් මේ ප්‍රාර්ථනා කරන ඉස්සරහට මේක දිගටම හොඳට කරගෙන යන්න පුළුවන්. හොඳට කරගෙන යනවා හොඳයි. ඒ වගේම අපි දෙන එක හතු වීම ගැනත් ඉතින් හොඳයි මේ දවස්වල මොකාවකින් හම්බුනේ මේ ෆෝන් එකකින් තමයි කතා කරලා ඉතින් ඉස්සරහට වැඩ ටිකක් කරන්න තමයි තැයිනේ ඉතින් බලමු ඉස්සරහට යහපත් කීපයක් තියෙනවා ලියාගෙන දෙන්නම ඉතින් මේකට ප්‍රොඩියුසර්ලා හම්බුනොත් ඉතින් කරන්න. නිෂ්පාදකවරයෙකුටයි අපි මේ ආරාධනා කරනවා නෙමෙයි අපි මේ මේ කාරණේ පිළිබඳව ඔව් අපි දැනුම් දෙනවා නේද අයියේ මේ මොකද මේ අපි කොහොමද කරනවා ඒක ඈ හිටියත් නැතත් කරනවා ඔව් මං හිතනවා මේ ඒ නිර්මාණ අපි ඩික්මනින්ම දැක බලා ගන්නට මේ ඒ වාසනාව ලැබේවා කියන කාරණේ මොකද මේ රස විඳින්නට පුළුවන් නිර්මාණ අපි කතා කරපු විදිහටම මේ මේ රට මේ තියෙන තත්වයෙන් නැවත සංස්කරණය වෙන්නට නම් ගොඩ යන්නට නම් මේ තියෙන සිස්ටම් එක අපි ඔය කතා කරන සිස්ටම් එක චේන්ජ් වෙන්නට නම් මං හිතන්නේ කලාකාරයෝ හැටියට කලාකරුවන් හැටියට ඒ තියෙන ඒ වගකීම තමයි අයියලා මේ ඉෂ්ට කරමින් ඉන්නේ. ඒ හොඳ නිර්මාණ මේ සිනමාව රැකගෙන අර කියපු ආකාරයෙන් මේ රටෙන් දෙයක් ගෙනියන්නේ නැතුව මේ රටට දෙයක් ගේන්න පුළුවන් තත්වයකට පත් කරගන්න පුළුවන් නම් ඒ තමයි වටිනාකම ඒ තමයි යුතුකම මේ මේ හැම සිනමා උළලකදීම මේ අපි මේ නිවුස් පේපර් චිත්‍රපටිය පිළිබඳව කතා කරේද නිවුස් පේපර් මේ සම්මානයට පාත්‍ර වුණේ ලංකාව ඔව් ලංකාව ලංකාව මේ චිත්‍රපටිය නෙමෙයි ඉතින් ඒක නිසාම අපි ඒකයි මේ
කාරණේ පිළිබඳව විශේෂයෙන් විශේෂයෙන් නැවත නැවතත් මේ සඳහන් කරේ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල කියන මේ කලාකරුවන් දෙදෙනා ඔවුන්ගේ යුතුයකම ඉෂ්ට කරා. ඒ යුතුයකම ඉෂ්ට කරපු දේ තියෙන ඒ ගෞරවය මුළු ලංකාවටම ලැබුණා. අනිවාර්යයෙන්. ඉතින් ඒක නිසාම මේ ඒ තියෙන ගෞරවය අපේ හදවත්වල තියෙනවා හැමදාම. සහ මේ අර මේක සාරාංශගත කරොත් එහෙම අවසානයේදී මේ මුළු කාලය පුරාවටම අයලා උපයපු දේ තමයි අද දවසේ අපි මේ ඉදිරිපත් කරේ. ඒ තියෙන ආදරය, ප්‍රේක්ෂක ආදරය සහ කලාකරුවන්ගේ තියෙන ආදරය. ඒ නිසා ප්‍රාර්ථනා කරනවා තියෙන හැම කටයුත්තක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්නට කියලා. සහ තවත් බොහෝ නිර්මාණ මේ රට වෙනුවෙන් දායාද කරන්න ලැබෙනවා.